අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 153 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වන නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මාහාන භාගියාති තී කරු කටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 153 වෙනි අපේ මේ භාවනා වැඩමුළුවට එනකොට නිසන්වණේ චාරිත්‍ර ධර්ම ටිකක් නැත්තම් ධර්ම දේශනා කරනකොට පවත්වන සම්ප්‍රදායක් තියෙනවා. ඒ අනුව අපි දවසට නීවාසිකව භාවනා කරන දවසක පැයක් කාලය ගත කරනවා මේ ධර්ම දේශනාව සඳහා. ඉතින් ඒකට අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටකයේ සඳහන් සූත්‍රයක් මාත්‍රකාවසින් ඉදිරින් තියා ගන්නවා. අපි පසුගිය කාල වකවානුවේම තියාගත්තේ ඇත්තටම ත්‍රිපිටකයේ සූත්‍රයක් තමයි. නමුත් ඒක ශ්‍රාවක භාෂිතයක්. අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දේශනා කරලා ලද්දක්. ඉතින් ඒ විදිහට වැඩමුළුවේ මේ පැයක් සුතමය අනුග්‍රහිතේ වශයෙන් මේක දෙන්නේ අපි මේ ලබාගත් නීවාතික භාවනා වැඩමුළු කාලයේ තියෙන වටිනාකම සලකලා. පිරිස වශයෙන්මුත් පුංචි නෑ. ඒ වගේම දවස් කීපයක් මේ වගේ භාවනාවටම අපකැප වෙනවා කියන එකත් මේ මෑත භාගයේ තමයි අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් හම්බුණාට පස්සේ අපි හැම කෙනාගේම පෞද්ගලික වගකීමක් වෙනවා. ඒකට උපරීමෙන් අනුග්‍රහ කරලා උපරීමෙන් ආසන්න කාරණා සප්පාය කාරණා සපේලා දීලා ඒකෙන් පළප්‍රොජනයක් ලබා ගන්න සාසනික වශයෙන්. ඒ වගේම සාමූහික වශයෙන් උනොත් අපිට වගකීම් තියෙනවා. ඒ සාමූහික සහ පෞද්ගලික වශයෙන් තියෙන මේ වගේ වේලාවකට අපගේ පරමාර්ථයට ළඟා වීමට දැක්විය යුතු අනුග්‍රහය මොකද්ද කියලා අහුවොත් අපි අපතර විවිධ මත තියෙනවා. ඒ විවිධ මත ඇති වෙලා අනුග්‍රහකලීච වෙලාවේ මේ මත ආනුව අන්‍ය විಹಿತ නොවීම පිණිස සර්වජන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපිට මේ වගේ වටිනාකමක් ලැබුණොත් කොහොමද අපි මේ කාලය ගත කළ යුත්තේ, කොහොමද ඒකට අනුග්‍රහ කළ යුත්තේ කිය. ඒකට අපි සර්වජන් වහන්සේ විසින් දීති අනුග්‍රහිත සූත්‍රයේ හැම වැඩමුළුවකදීම මුලට තියාගත්තා කරන වැඩේ වටිනාකම සංසන්දනාත්මකව පෙන්නා. ඉතින් ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනා වූ උත්තමාර්ථය ලබා ගැනීම සඳහා ඒ කල යුතු අනුග්‍රහ කරන්නේ නැතුව ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන්නේ නැහැ. ඒ අදාළ කාරණාවම කෙරෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි මේ නොදැන ගියොත් හුඟක් වෙලාවට අපි මහන්සියෙන් කටයුතු කරනවා, ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා, අවශ්‍ය කාරණා සම්පාදනය වෙන්නේ නැහැ. එතකොට සර්වචන් වහන්සේ විනුවින් අපවී ගත කරන මේ අපේ ජීවිතයේදී අපි බලාපොරොත්තු වෙන උත්තමාර්ථය නොලැබී ගියොත් ඒකට සර්වචන් වහන්සේත් වග වෙනවා. ඒ නිසා තමයි මේ අනුකයිත සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. මේ තාම ළඟා කරගන්න බැරි වුණා වූ ඒ චේතු විමුක්ති ඵලය නැත්නම් චේතු විමුක්ති ඵල සමාපත්තිය, එහෙම නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලය, නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලය ලබා ගැනීම සඳහා අපගේ සම්මා දිට්ඨියට සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඒ සීලෙන් අනුග්‍රහ කරනවායි කියලා කියන්නේ අපි සාමාන්‍ය විදිහට ගත කරන ජීවිතයේදී පවතින සීලය පුළුවන් තරම් අදි සීලයක් බවට පත් කරගෙන අදි සීල සම්පන්න පිරිසක් විදිහට අපි මේ නිවාසික වැඩමුළුව ගත කරන්න ඕනේ. ඉතින් මෑණිවරු ස්වාමින් වහන්සේලා ඒ සාමණේර වාසයෙන් හෝ උපසම්පදා වාසයෙන් උත්කෘෂ්ඨ සීලයක් සමාදන් වෙලා ගත කරනවා. එහෙම කෙනෙක් වුණත් මේ භාවනා වැඩමුළුවකට පූර්ණ කාලීනව සැදී පැහැදී කටයුතු කරනකොට
අනිකුත් වැඩ බහා තබලා ඒකටම අප කැපවීමෙන් වෙනදට වැඩිය සීතල ජීවිතයක්, සભ્ય ජීවිතයක්, සදාචාර සම්පන්න ජීවිතයක්, එහෙම නැත්නම් සීලවන්ත ජීවිතයකට පෙළඹෙනවා. ගිහියත් වශයෙන් නිත්‍ය පන්තිලේ වෙනුවට අපි උපෝසත දිනයක් කරගන්න. පින් කරන කෙනාට හැමදාම උපෝසත දිනයක්. ඒ උපෝසත දිනයේදී අපි අටසිල් සමාදන් වෙලා ගත කරනවා. ඒ වගේ අපි මෙතනත් ඒ සීල අනුගහිතයක් තියෙනවා. ඒ සීල අනුගහිතය නොලැබුණොත් ඒ කෙනාට හානියක් හාන භාගී එහෙම නැත්නම් පිරිහිමකට ලක් වෙනවා. ඒ පිරිහිමට ලක් වෙන්න හේතුව අනුන්ගේ සීල අඩුවීමක් හෝ තමන් කළ යුතු දේ සම්පාදනය නොකිරීම නිසා නෙවෙයි. මේ සීලය හැම වෙලාවෙම අලුත් වෙන්න ඕන. අපි ඒකට හිත අලුත් කරගන්නවා කියලා කියනවා. ඒ හිත අලුත් කර ගැනීම සඳහා සීලයට දක්වන මේ අනුග්‍රහය අනුව තමයි ලෝකයා තේරුම් ගන්නෙ. මේ මනුස්සයා එන්නෙන්ද හික්මනවද, මේ මනුස්සයා එන්නෙන්ද සભ્યත්වගත වෙනවද, මේ මනුස්සයා එන්නෙන්ද සංස්කෘතිකගත වෙනවද, එහෙම නැත්නම් ආරවුල් කරන කෙනෙක් වෙනවද කියලා. මේවට කියනවා ආචාර ධර්ම කියලා. ඉතින් ආචාර ධර්ම වලමත් අලුත් වීමක් මෙලෙක්වීමක් වෙන්න ඕන. ඊගාට සුත අනුග්‍රහිත අපි මේ කියන විදිහට අපි කොච්චර මේ සීලයට අනුග්‍රහ කරගෙන හිටියද සීලෙන් බමනක් නිවන් දකින්නේ නැහනේ. ඊට එහා ගිය සීලේ පිළිබඳ හෝ සමාධිය පිළිබඳ හෝ ප්‍රඥාව පිළිබඳ හෝ අපි නොඇසූ දේවල් අහන්න ඕනේ. ඇසූ දේවල් පිරිසිදු කරගන්න ඕනේ. දෘෂ්ටිය ඍජු කරගන්න ඕනේ. හිත සන්තෝෂ කරගන්න ඕනේ. මේ වගේ ධර්ම ශ්‍රවණයක තියෙන ආනිසංස ටික ලබන්න ඕනේ. ඇත්තටම කියනවා නම් දානියක් දීලා සීලයක් සමාදන් වෙලා එහෙම නැත්නම් වෙන සාමාන්‍ය කුසලයක් කරලි වෙච්චහම අපි අනුමෝදන බණක් කියලා ඒ කරන කටයුත්ත උද්දීපනය කරලා පෙන්නනවා, උත්ප්‍රේරණය කරලා පෙන්නනවා. අන්න ඊට වැඩි ලොකු වෙනසක් තියෙනවා භාවනා කරනකොට. මේ අහන සුතමේ ඥානය අර වගේ මේ දානියක් දුන්නොත් අපි ලබන ආත්මෙ මෙන්න මෙච්චර කාණිසංශ ලැබෙනවා, සීලයක් සමාදන් වුණොත් මේ වගේ වෙනවා කියලා නෙමෙයි, මේ භාවනාවට සම්බන්ධ සුතමේ ඥානෙ අකාලිකෝම මේ ඇහුවොත් එතනම ප්‍රයෝජන තියෙනවා. ඒ තරම මේ තරම මේක ලයි ලයියේ වහ වහ උත්තරගෙන දෙනවා. ඉතින් ඒ නිසා සුතමේ වශයෙන් අපි මේ වගේ සැදී පැහැදිලා සද්ධර්මයට අහුම්කම් දෙන්න ඕනේ. ශ්‍රාවක භාසිතයක් ඕන නැත්නම් පුළුවන් නම් බුදුහාමරගේ ධර්මයකට. ඉතින් ඒක භාවනා කරන පැයක වේලාව නාස්ති කිරීමක් නෙවෙයි, අවශ්‍යයි, අත්‍යවශ්‍යයි, සේ අනුග්‍රහය අවශ්‍යයි. ඊගාවට සාකච්ඡා අනුග්‍රහිතය ඕනේ. මොකද සුත අනුග්‍රහිතයේදී වැටෙන්නේ නැති දේවල්, එහෙම නැත්නම් Tamanට ප්‍රශ්නයක් වශයෙන් නගලා පිරිසුදු කරගත යුතු දේවල් වලට අපි කියන්නේ සාකච්ඡාව කියලා. එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරනවා කියලත් මේකට කියනවා. ඉතින් මේ විදියට සාකච්ඡාවකට ඉඩ දීලා තියෙන ශාස්ත්‍රුන් වහන්සේලා අතර සර්වචනාංශේ ප්‍රමුඛයි. අනෙක් කිසිම ආගමක මේ සුද්ධ ලියවිල්ල සාකච්ඡාවට ලක් කරන්න බෑ. සාකච්ඡාවට ලක් කරොත් සදාකාලික අපායට යනවා. මොකද ඒක කාටවත් විනිශ්චය කරන්න දෙයක් නෑ. සර්වචනාංශේ ඇත්තටම සර්වඥතා ඥානෙ ලැබලා කාටත් මේ සද්ධර්මයේ මතු කරලා කියලා තියෙන සාකච්ඡා නොකර කිසි දෙයක් බාර ගන්න එපයි කියන්නේ. ඒ බුදුහාමුදුරුවෝ කියපු නිසා, බණ කියන හාමුදුරුවෝ ගරු කටයුතු නිසා, මෙව පෙරාපර ගැළපෙන නිසා, මේක ලස්සන බරපතල වචන තියෙන නිසා ගණන් ගන්න එපා. තමයි මේක ප්‍රශ්න කරලම ගන්නේ කිය. ඒ මොකද මේක ප්‍රශ්න කරුවයි කියලා කිසිම අගේ ආඩම්බරේ අඩුවීමක් නැහැ. ඉතින් ඒක නිසා මේ අද තියෙන මේ ධර්ම සාකච්ඡාව කොයි ආගමෙත් වගේ දැනට තියෙන එකකටවත් අයිතියක් නැහැ එහෙම කියන්න. මොකද හේතුව සුද්ධ ලියවිල්ල සාකච්ඡාට ගන්න බෑ ඒගොල්ලන්. ඒක ඉහිලින් ආපු එකක්. මනුස්ස සත්‍ය ඉක්මවලගේ දා. සර්වචන ජම්බෙලාම කියන්නේ මම ගාන්ධර්වෙක් නෙවෙයි, මම බ්‍රහ්මෙක් නෙවෙයි, මම දෙවියෙක්, මම මනුස්සෙක්. මම මේ කීරද තේරෙන්න ඕන, සෝපාකටත් තේරෙන්න ඕන, හත් අවුරුද්දේ වයස ළමයෙකුටත් තේරෙන්න ඕන. ඒ වගේම තර්කයට ගලපෙන්නත් ඕන. ඒ නිසා මේ සාකච්ඡා අනුග්‍රහිතේ අපේ ශාසනයේ තියෙන එක නිසා අපි ඔක්කොම සබ්‍රහ්මචාරී කියන එකම තලයට වැටෙනවා. කිසිම කෙනෙක් නැහැ තව කෙනෙකුට මේ උගන්නන්න පුළුවන් ශක්තිය. ඕනම කෙනෙකුට සද්ධර්මයේ තියෙනවා. ගියාට පස්සේ ඕනම කෙනෙකුට සමතලයකට වැටෙනවා. සාකච්ඡා කරනකොට ඒ දන්න දේ වෙන වෙන තැන් වලින් අරගෙන සාකච්ඡා කරනකොට හැමදාම අර බත් කටක් කටේ දාගෙන හපනකොට හපන්න 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 විවිධ රසෙ ඉන්නා වගේ, උද්දණ්ඩක් අරගෙන හපන්න 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 ඕජාව ඉන්නා වගේ ධර්ම රසයක් තියෙනවා.
ධර්ම රසයට ගියාට පස්සේ අපි අතර තාරතිරමක් තියෙන්න බෑ. ඒ ඔක්කොම සමානයි. මොකද එහෙම ධර්මයේ විසින් එහෙම සැලකිල්ලක් කරන්නේ. ඒ නිසා සාකච්ඡා අනුග්‍රහිතය මේ නිදහස් චින්තනයට දීපු වරයක් අපිට හම්බෙලා තියෙන එකක්. ඒක නිසා ඉස්සර තිබුණලු ක්‍රමයක් ලොකු සාංශ ඉන්න කාලේ කියනවා සංඝයාට වාහන තිබුණේ නැහැ. ඒ නිසා සංඝයා පයින් තමයි යන්නේ. ඉතින් ඒක නිසා කොයි වෙලාවක හරි දැක්කොත් මේ වගේ හැන්දකොරේ සංඝයා වහන්සේ නමක් වඩිනවා. ඒ ගමේ ගන්දෙටුවා එහෙම නැත්නම් ආරච්චල ගිහිල්ලා වැඩිහිටිය ගිහිල්ලා වහාම අර ස්වාමීන් වහන්සේ අහලා කොහෙද රාත්‍රී ගත කරන්න කියලා ඒ ස්වාමීන් වහන්සේ නමාතන් සලසලා දෙනවා. පුළුවන් විදියකට. ඒකල ගමට පණිඩයක් කරනවලු සාංශදම ගමට වැඩිය අද රැය ඉන්න ධර්ම සාකච්ඡා කරන්න කියලා. එතකොට සංඝයායි ගිහියෝයි එකතු වෙලා අර ස්වාමීන් වහන්සේගෙන් දවස පුරාවට ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න අහනවා. ඒකෙන් තමයි ඒ ස්වාමීන් වහන්සේ ගත කරන ජීවිතයේ විනය කරුණු දැන් ඉන්න ගමේ සංඝයාත් එක්ක ගැලපෙනවද නැද්ද කියලා බලන්න. එතකොට මේ සංඝයාන ඕගොල්ලන්ගේ પરම්පරාවේ මේ විනය කාරණාට කොහොමද හැසිරෙන්නේ? මොකද්ද ගුරුකුල වාදය? එතකොට ඒ සංඝයාගේ එතකොට කියනවා අපේ එකේ එහෙම නෙවෙයි. අපේ එකේ මේ වෙනසක් තියෙන අපේ ගුරු හාමුදුරු මෙන්න මෙහෙම අපිට උගන්වනවා කියලා ධර්ම කොටස් විනය කොටස් දිගට සාකච්ඡා කරනවලු. ඒ සාකච්ඡා කරනකොට ගමේ වැඩි හිටියෝ උපාසක උපාසිකයන්ට ඒගොල්ලොත් ගිහිල්ලා මේකට සම්බන්ධ වෙච්චාම බොහොම සජීවීව සාකච්ඡා වටයක් කරනවා. ඒකෙන් තමයි දැන් කාලේ වගේ සංනිවේදන ක්‍රම තිබුණේ නැහැ. රේඩියෝ නැහැ, පත්තර නැහැ, ටෙලිවිෂන් නැහැ. ගමෙන් ගමට තියෙන භාවනා ක්‍රම විනය කරුණු එහෙම තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සංඝයා ගිනල්ලා තියාගෙන උපස්ථාන කරන්නේ දුවට උපස්ථාන කළා ගමන වෙහෙස නිවලා සාකච්ඡාවකට ගන්නවා. ඒ සාකච්ඡාවර ගන්නේ නිකන් අභියෝගයකට වාගේ. ඒක මහායාන බුද්ධාගමේ පන්සලකට ආගන්තුක සංඝයාක වැඩියොත් ලොකුම ලොකු ස්වාමීන් වහන්සේ හම්බෙන්න ඕනේ. ලොකු ලොකු සංඝ උස්සන්න බැරි ප්‍රශ්නයක් අහන. උත්තර දුන්නේ නැත්නම් යන්න ඕනේ. දෙන්නේ නැනවා තමයි. උත්තර දෙල හරි ගියොත් දක්ෂ වුණොත් විතරක් නවතන් දෙනවා. ඉතින් ඒක නිසා මේ කවුරු ආවත් නිකන් ප්‍රශ්නයක් අහනවා නිකන් සාමාන්‍ය දැනුම බලන්න ඒකට දෙන උත්තරය අනුව තමයි ඇතුළට ගන්නවද නැද්ද කියලා කියන්නේ. ඔය නාලන්දා විශ්වවිද්‍යාලයේ ප්‍රධාන මහාචාර්ය ගේට් වෙලුවින්නේ එතනලු මේ ඇතුළට එන්න ඕනේ ඕනෙම අපේක්ෂකෙක් කෙනා නම් මේක ඉගෙන ගන්න ඕනේ කියලා ගේට් වේ ඉඳගෙන කෙලිම ප්‍රශ්න ටික තුනක් අහනවලු. අහලා දක්ෂණම් ගන්නවා ඇතුළට නැත්තම් කියනවා බෑ කියලා. ආ ඊට පස්සේ කාටවත් විනිශ්චය කරන්න දෙයක් නැහැ. මේ සාකච්ඡාවක් තමයි දෙන්නේ. දීලා බලනවා මෙයාට කොච්චරක් එතන එතන ප්‍රශ්නයක් අහලා උත්තර දෙන්න පුළුවන් ගතියක් තියෙනවද කියලා. ඒ දැනුම තියනා විතර ඇතුළට ගන්න නිසා ඇතුළ ඉන්නේ හොඳටම මේ පොතේ ගුරාලා නෙමෙයි. පොත් බලලා කටපාඩම් කරලා ලෑස්තිල විභාගවල යන කට්ටිය නෙමෙයි. ගියා ගිය ගමන් අහන ප්‍රශ්නෙන් තමයි දැනගන්නේ. ඒක කොහොම ධර්මයේ සජීවී බව රැකගන්න එදාන ඉඳලා කරගෙන අවිලා තියෙන උපක්‍රම. ඒකට කියනවා සාකච්ඡා අනුග්‍රහය කියලා. ඒක තමයි අපි අදවල් පැයක් විතර ප්‍රශ්න ලියලා ප්‍රශ්න සාකච්ඡා කිරීමක් කරේ. ඊට පස්සේ තමයි අපි සීලමය අනුග්‍රහිතය සූත අනුග්‍රහිතය වශයෙන් සමාධි අනුග්‍රහිතය වශයෙන් ප්‍රඥා අනුග්‍රහිතය වශයෙන් සීල සුත ප්‍රඥා සාකච්ඡාවෙන් පස්සේ අපි ඇති කරගත්ත සීලේ ඉඳගෙන අර සුතෙන් අහපු කමඨහන සුද්ධ කරගත්ත කපණහන අනුව සමාධියට හිත යොදලා බලන්න ඕනේ. මේ සීලේ නිසා මට හිතේ එකලසක් තියෙනවාද කියලා. සීල විසුද්ධි යාවදත්ත චිත්ත විසුද්ධත්තාය. සීල විසුද්ධි වෙන මොනවටත් නෙමෙයි චිත්ත විසුද්ධිය සඳහා. කාට හරි සිල්පදයක් රකින්නකොට හිත වික්ෂිප්ත වෙනවා නම් ඒකට සිල්පද කියන්න බෑ. ඒවට කියන්නේ සීලබ්බත පරාමාස කියලා. සිල්පද තියෙන්නේ චින වික්ෂිප්ත භාවය නැති කරලා හිත එකලස් කරලා අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලාණ සීලාණ කිය. අනේ මම බලලා වටිනා සීලයක් රකින්නයි කිය. හිතට ලොකු අස්ස සීලක් එනවා. සනසීලක් එනවා. ඒක තමයි සමාධි භාවනාවට අපි යොදාන්නේ. ඒ වගේම ප්‍රඥා භාවනාවට ගියාට පස්සේ නැත්නම් විපස්සනාට ගියාට පස්සේ තමන්ට ඉන්ටෙන්ටෙන්ට මේ අහ රකින්න සීල නිසා අහන බණ නිසා සාකච්ඡාව නිසා කරන භාවනාවේ සමාධිය නිසා ඉන්ටෙන්ටෙන්ට අසහනය අඩු වීමක්
එහෙම නැත්නම් ආතති අඩුවීමක් දරත පරිලහ අඩුවීමක් තමයි තේරෙන්නේ නැත්නම් එතන එතනම නෙවෙයි කාලානුරූපව ඒ කියන්නේ ප්‍රඥානුග්‍රහිතයක් වෙලා නැහැ. ඉතින් ඒක නිසා ප්‍රඥානුග්‍රහිතය කියලා කියන්නේ අපි වහා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක නෙවෙයි. මම මේ රකින්න සීලය නිසා මට සමාධියට ප්‍රඥාවට අත්දවුවක් අනුග්‍රහයක් වෙලා තියෙනවාද? මම මේ අහන ධර්ම කොටස් පාවිච්චි කරන්න පුළුවන්ද? එහෙම නැතුව මේ පිටේ වැදගෙන යන බරක්ද? විභාග පාස් වෙන්න විතරද? එහෙම නැත්නම් ඒකෙන් මට වර්ධනයක් වෙලා තියෙනවද? වර්ධනය කියන්නේ සමාධි ප්‍රඥාව වැඩෙනවද? ඒ වගේම මට ප්‍රශ්නයක් ආවොත් අහගන්න මෙයාගෙන් පුළුවන්. ඒ නිසා මට කොහොමද මම මේක විසඳගන්නේ කියලා හිතේ චකිතයක් නැතුව භාවනා කරලා බැලුවොත් විතරයි සමාධි ප්‍රඥා භාවනා කරලා බැලුවොත් විතරයි කියනකොට තමන් අර ගත්ත මුල් අනුග්‍රහිත තුන අදාළ භාවයක් තියෙනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේ අනුග්‍රහිත වලින් කරන්නේ මේ සජීවී සාසනයේට අපි බැහැලා ඒකේ තියෙන ධර්ම ඕජාව උකහා ගන්න ඕනේ. ඒක තේරෙන්න ඕනේ. අපි හිතනවා නම් මේ කාලේ මේ ජීවිතේ මේ සාසනේ වැඩ කළා මෛත්‍රී බුද්ධ සාසනේ තමයි මේක මල්පල දරන්නේ කියලා. එහෙම එකකට වැඩිය මේ කෙරුවොත් මෙතනමයි මේ ජීවිතේදීමයි. අන්න ඒ වගේ සජීවී ගතියක් මේ සාසනේ තියෙනවා. ඒක නිසා මුළු සාසෙන්දම සරුවචනාතේ අප්‍රමාද කියන වචන පාවිච්චි කරනවා. මේ ප්‍රමාණ වී මේ කටයුතු කරන්න ඕනේ. ඉතින් යම් කිසි කෙනෙක් ඒ විදිහට අනුගහිත ධර්ම දන්නේ නැත්නම් ඒගොල්ලෝ හිතනවා ඉස්සරහට ලැබෙන දිව්‍ය බ්‍රහ්ම ආත්ම වලට නැත්නම් රජ සැපට සිටු සනතුරුකට නැත්නම් මතු බුදු වෙන බුද්ධ ශාසනයක හම්බෙන රහත් භාවයට දැන් කටයුතු කරනවායි කියලා. ඉතින් එහෙම තමයි මේ ශාසනේ තිබෙන්නේ. දැන් අවුරුදු 30කට 40කට ඉස්සලා දැනටත් වැඩි හරියක් ඉන්නේ එහෙම තමයි. ඒ මොකද මේ අනුග්‍රහ කරලා එතන එතනම ප්‍රයෝජන ගන්නවා කියන තරම් සජීවී ගතියක් නැතිලා තියෙනවා. නමුත් මේ පිරිස දිහා බලනකොට මේ අපි මේ ගත කරන වැඩමුළුව දිහා බලනකොට ඒ අදහස් වලට මෙත් ඇහිවිච්ච පිරිසක් නෙවෙයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. උත්සාහ කළම අපි ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා මම පුද්ගලිකව අනුග්‍රහ කරනවා. ඒගොල්ලෝ සාමූහික වශයෙන් මුත් අපි අනුග්‍රහ කරනවා කියන ඒ හැඟීම තියෙනවා. ඒක ඇත්තටම එක්කෙනෙක් විසින් ඇති කරපු දෙයක් නෙවෙයි. සමස්ත ප්‍රයත්නයක ලැබිච්ච වටිනා ගැම්මක් මේක. ඉතින් ඒක අපි බී ගන්න ඕනේ. ඒක අපි උකහා ගන්න ඕනේ. උකහාගෙන මේ ඉදිරියට මේ එනේන දවසින් එනේන පරියන්කේ එනේන සක්මනේ අපි ප්‍රමාදී වෙන්න ඕනේ. ඉතින් මේ විදියට අපි වරුදු පරිදි අනුග්‍රහිත සූත්‍රයේ තියෙන කාරණා වටහ ගත්තේ අපි එකම පවුල කය වගේ බැඳිලා සාමූහික ප්‍රයත්නයක් කරන්න නැතුව එක එකන එක එක වැඩ කරන්න ගත්තොත් මේ ඉලපතේ කූරු ටික ලිහිලා ගියා වගේ. එතකොට තනි කූරෙන් ওই ඉලපතේ වැඩේ ගන්න බෑ. ගුණුව තියෙනවනේ. ගුණුවේ තමයි අද තියෙන මුළු බලයත් එතරම්මයි තියෙන්නේ, ශක්තියත් එතරම්මයි තියෙන්නේ, සම්මා දිට්ඨියත් එතරම්මයි තියෙන්නේ. ඉතින් ඒ ගොනු කිරීම සඳහායි අපි පුරුදු පරිදි මේ අනුග්‍රහිත සූත්‍රය පිළිබඳ කෙටි මතක් කිරීමක් කරගත්තේ. එනමුත් ඒක නෙවෙයිනි අපේ මේ ධර්මදේශනාට මාතෘකා. ධර්මදේශනාට මාතෘකා වෙන්නේ දසුත්තර සූත්‍රයෙන්. මේ දසුත්තර සූත්‍රය සරුවච්චන් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් කල්ලල් බලලා තමන් වහන්සේ ධර්ම සංගානා වෙනකොට පිරිනුවම් පාන බව දැනගෙන වාගේ ඉස්සරහට අපි වගේ පහළ වෙන ජනතාව සඳහා බුදුහාමරෝ දේශනා කරලද ඔක්කොම කරුණු වරන ගෙත්තමක් වගේ මේක ප්‍රස්ථාරගත කිරීමක් මෙතන වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ගොඩනගිල්ලක් කරනවා ඒ තියෙන ධර්ම කරුණු වලින් පවැත්මක් පව ඉස්සරහට මේක නැති නොවි මේ යාම සඳහා. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගත්ත හිටපු මේ පැත්ත එදා හිටපු අනික් සංඝයා අතින් වෙලා නැහැ කියලා කියන්න පුළුවන්. ඒක වෙන්නේ ඇයි සරුවච්චන් වහන්සේ ධම්ම සේනාධිපති කියන මේ නායක තනතුර අග්‍රශ්‍රාවක තනතුරක් දුන්නේ. ඉතින් ඒකට ඇත්තටම කරුණු කාරණා ටික තියුනේ ආනන්ද හැමතුරුන්ගේ හිතේ. ආනන්ද හැමතුරු තමයි මේ පටිගත කරන්නේ අන්තර වගේ තීරම එකතු කරන්නේ හිටියේ.
ඒ ටික මේ ආනන්දහාමුදුරංග තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේක ගැන සැලැස්මක් වගුවක් හදලා තියෙනවා කියන එක කාශ්‍යප මහ රහතන් වහන්සේ දන්නවා. ඒ දිනම තමයි ධර්ම සංගායනාදී ඉදිරිපත් වෙලා මේ කරුණු මේ අපි දක්වා එන પરම්පරාව සකස් කරේ. වාචනා මාර්ගය කියලා මේකට කියන්නේ දවල් 30 කටපාඩම් කරලා රෑ 30 ගුරුවරයාට අන්ධකාර වුණාට පස්සේ කටපාඩමින් කියනවා. ඉතින් මේ වාචනා මාර්ගයේට තියෙන බය පද්ධතියක් එහෙම නැත්නම් විෂය නිර්දේශයක්. ඒ විෂය නිර්දේශය තමයි ධර්ම සංගායනාදී කරලා තියෙන්නේ. ධර්ම සංගායනාදී ඉස්සෙල්ලා තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ওই සංගීති සූත්‍රයත් දසුත්‍ර සූත්‍රයත් සකස් කරලා හරි ගැස්සලා තියෙනවා. අපි අද උදේ පටන් අරගත්ත අපේ ඉහළක මේ කරන ධර්ම සාකච්ඡාවට මේ සංගීති සූත්‍රය ඒකේ පසුබිම විස්තර කරනකොට සර්වචනාසේ ඉදිරිපිට ඉඳදී තමයි මේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේට ආර්දනා කරලා තියෙන්නේ. මේ පවනුවර මේ විශාල සන්තාගාරයක් හදලා ඒක පූජා කරපු සංඝ මේ පිරිසට සංඝයාසයිත පිරිසට මේ බණක් කියන්නේ. එතින්දි සාරිපුත්ත සාංශේ සර්වචනාසේ විවේක ගද්දිම මේ සංගීති සූත්‍රයට අවශ්‍ය තොරතුරු මේ බුදුහාමරෝ දේශනා කරපු එකේ කාරණා මෙන්න මෙහිමයි. මෙන්න මේ සූත්‍රයේ තියෙන එක කාරණාවයි. ඒව මෙච්චරයි. එතකොට දෙකේ කාරණා මෙහිමයි. තුනේ කාරණා මෙහිමයි කියලා ඒකට අංගුත්තර කියලාත් කියනවා. ඒකුත්තර කියලාත් කියනවා. එක එක වැඩි වෙන විදිහට සේරම කරුණු ඉදිරිපත් කරනවා. ඊට පස්සේ දසුත්තර සූත්‍රයේ තියෙන්නේ එකේ කාරණා 10ක් අරගෙන තියෙනවා. දෙකේ කාරණා 10ක් කරන් තියෙනවා. තුනේ කාරණා 10ක් කරන් තියෙනවා. අර විදිහට 10ව 10ක් හදලා. ඒ 10ේ ප්‍රශ්න 10ක් තියෙනවා. ප්‍රශ්න 10ට උත්තර දුන්නට පස්සේ කරුණු ගොනු කිරීමකට වඩා නිවන් මාර්ගයට පෙතක් එහෙම නැත්නම් ප්‍රතිපදාවක්. ඒක නිසා සාරිපුත්‍ර සාංශේ දසුත්තර සූත්‍රය ආරම්භයේදී දේශනා කරන දසුත්තරම් පවක් කාමේ පත්තුන් නිබ්බාන පත්තිය. මම මේ දසුත්තර සූත්‍රය ඕගොල්ලන්ට කියනවා කරුණ එකතු කර ගැනීමටත් එහා ප්‍රතිපදාවක් පෙන්නමි. නිවනක් පෙන්නමි. නැත්නම් නිවන් ගාමි ක්‍රමයට. ඒ නිසා දසුත්තර සූත්‍රය එකතු කරපත්ත කරුණු නැහැ සංගීති සූත්‍රය එකතු කරගත්ත කරුණු හරියටම ගානට ප්‍රස්ථාරයකට හදලා දසුත්තර සූත්‍රය ඉදිරිපත් කරනවා. මේක තමයි මානව ඉතිහාසයේ ඉස්සරම වතාව පළමිනි වතාවට මේ ඥාන ප්‍රස්ථාන හදාගත්ත වෙලාව. ඊට ඉස්සෙල්ලා ඥාන තිබුණා. දැන්ටත් අද තියෙනවා ඥාන. අද ලෝකෙ විතර ඥාන දැනුම ඇති ලෝකයක් නැත්තේ නෑ. හැබැයි ඒ තරම් අද ඒ දැනුම වැඩි වෙන්න කපා ගන්න දැලිපියක් අතරගත්ත රිලව් වගේ වෙච්ච යුගයකුත් ලෝකෙම නෑ. මොකද කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ දැනුම පාවිච්චි කරන්න හැටි. මේ දැනුමේ තියෙන ක්‍රමානුකූල මේ අනුපුබ්බ සීක්‍රියාව, අනුපුබ්බ සීක්කාව, අනුපුබ්බ ප්‍රතිපදාව දන්නේ නැහැ. තිබුණු පළියට ඉහළම දේවල් කණ්ඩ යනවා. එහෙම නැත්නම් පිළිවෙල මගහරලා යනවා. මේ හැම එකකින්ම මොකද්ද ධර්ම අගෞරවයක් සිද්ධ වෙනවා. මෙච්ච ලස්සන ධර්මයක් දීලා ධර්ම ප්‍රතිපදාවකුත් පෙන්නලා මේ සීල සමාධි ප්‍රඥාව වශයෙන් එහෙම නැත්නම් අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා වශයෙන් සර්වඥාසේ දේශනා කරපු දේවල් තිබියදී උඩින් උඩින් පැනලා කණ්ඩ හදන ගතිය පේන්න තියෙනවා. ඒ මොකද අද ඕනම කෙනෙකුට මේ ත්‍රිපිටකය කියවන්න පුළුවන්. තිබුණට පස්සේ කොතනින් පටන් ගන්නද කොතන නැති කියලා ඒක පට බේර ගන්නවා කියන එක ලීසි නෑ අද. ඒක හොඳටම වෙලා තියෙනවා මේ උගතුන් අතර. උගතුන් තේරෙන්නේ නැහැ කොහෙන් පටන් ගන්න කොහෙන් ඉවර කරන්නද කියලා. සරුවචනාංශිකේ ධම්මචක්කපවත්තන සූත්‍රය බලනද ඒකේ ප්‍රතිපදාවට බොහොම අඩුයි කරුණේක බොහොම දාර්ශනික විද්‍යාව පැත්තට වර එකක්. නමුත් පරිනිබ්බාන සූත්‍රය බලන අවුරුදු 45ක් මිනිස්සුත් එක්ක හැප්පිලා ඒකෙදී සීල සමාධි ප්‍රඥා සීල විසුද්ධි ආවදේව චිත්ත විසුද්ධාය චිත්ත විසුද්ධි ආවදේව පඤ්ඤා විසුද්ධාය කියලා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඉදිරිපත් කරලා ලස්සනට ඉරක් ඇඳලා පෙන්නනවා. ඒක බලලා සමහරු හිතනවා අවුරුදු 45ක් සරුවචනාසේ මේ පොළවේ ඇවිදිමින් මේ ජනයා විනීය ජනතාව හසුරුවමින් බුදුසසුනේගේ උගැන්වීම් ක්‍රමයේ පරිණාමයකට පත් වෙලා තිනව අවුරුදු 45 ඇතුළත. අන්තිම දිනකොට සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යන ක්‍රමයට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ දසුත්තර සංගීති සූත්‍රයේ සර්වචනසී ඉස්ලාම් සූත්‍ර දේශනා කරපු එකක් වගේ කරුණු එකතු කරලා තියෙනවා.
ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඊට පස්සේ දසුත්තර සූත්‍රයේදී එනකොට සාරිපුත්‍ර සාංශේ නිවනට යොමු කිරීම සඳහා එකින් එක එකින් එක යන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ දේ බලනකොට දැනුම තිබුණට මදි. ඒ දැනුමේ ගොනුව, ඒ දැනුමේ ව්‍යාකරණය, ඒ දැනුමේ ප්‍රතිපදාව නැති වුණොත් පඹගාලේ පැටවෙච්ච හිවලෙක් වාගේ, දැලිපියක් අතර ගත්ත රිලවෙක් වාගේ මේක කපා ගන්න. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක මේ දන්නේ නැතුව සර්පය අල්ලන්න හදන වැඩක් තියෙනවා. අල්ලනවා නම් සර්පය අල්ලන්න ඕන බෙල්ලෙන්. වෙන කොහෙන් අඬුවක් කරන්නේ. ඒ වගේ මේ ගින්දරත් එක සෙල්ලම් කරන්න යන්නත් එපා. සර්පයත් එක සෙල්ලම් කරන්න යන්නත් එපා. රජපැටවක් එක සෙල්ලම් කරන්න යන්නත් එපා. සීලවන්ත භික්ෂුවක් එක සෙල්ලම් කරන්න යන්නත් එපා. මොකද ඒගොල්ලෝ මේ ක්‍රමී දැනගෙන යන කට්ටිය. ඒ අතරෙමද ගොඩක් ඉන්නවා කෑ ගහන අය. ඉතින් ඒ කෑ ගහන අයට ශාසනයක් නැති කාලේ එච්චර පව් කරගන්න බෑ. නෛර්යානික ශාසනයක් තියෙනකොට උග්‍ර පව් කරගන්න පුළුවන්. වරද ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ධර්ම ගෞරවය තියාගෙන මේ යන ගමනේදී මේ දසුත්තර සූත්‍රයේ තියලා තියෙන අනුපිළිවෙල කරගෙන යන්නේ ඒක කියනකොට මෙහෙමයි කියන්නේ. මෙතන ඉන්න කිසිම කෙනෙක්ගේ දැනුමේ කිසිම අඩුවක් නැහැ. ඔක්කොමලා දන්නවා. එක්කෙනෙකුටවත් මේක අලුතෙන් කියලා දෙන්නේ වාඩි වෙලා බිම් වාඩි කරලා කිවලා දෙන්න දෙයක් නැහැ. එහෙනම් මේ පිළිවෙල දන්නේ නැතිකම නිසා වෙන්න ඇති අපි මේ බොහොම කීකරුව පැයක් අහගෙන ඉන්නේ. අන්නේ පිළිවෙලට යටත් වීම කියන එක අහිංසකම කියලා මම කියනවා. ප්‍රතිපදාවට යටත් වෙන ගතිය අපේ නිහතමානීකම කියලා කියනවා. ඉතින් ඒකෙදි මේ දසුත්තර සූත්‍රය අපි මේ වෙනකොට වැඩමුළු 30කට විතර වගේ මේ මාතෘකාවක් අපි අගෙන තිනවා. ඒ නිසා අපි එකේ පොත, දෙකේ පොත, තුනේ පොත, හතරේ පොත, පහේ පොත, හයේ පොත ඉවර කරලා තියෙනවා. අපි දැන් ඉන්නේ 7 වෙනි පොතේ. ඒකේ කතමේ සත්ත ධම්මා හාන භාගියා. සාරිපුත්‍ර සාංශේ මතක් කරනවා මුලින් මුලින් කරන විසතර මේ ශාසනයේදී මෙන්න මේ කරුණු නැත්තම් එයා පිරිහීමකට ලක් වෙනවා, පරිහානියට ලක් වෙනවා, හාන භාගියයි. ඒ නිසා ඒ තමන් මෙච්චර ජීවිත පරිදුර තියලා වාස්තු භෝග පරිභෝග අතහැරලා දාලා නැද අතහැරලා දාලා මේ කටයුත්ත කරනකොට තාමත් අර දේවල් තමන්ගේ මල්ලේ තියෙනවා නම් බලාපොරොත්තු වෙන විශේෂ භාගී ಗುಣ ගන්න බෑ. හාන භාගියට වැටෙනවා. ඉතින් ඒක නිසා මෙවුව දැනෙන්නේත් ඒ විශේෂ හාන භාගිය ධර්මවල තියෙන නපුරයි. හානිය දැරෙන්නේ ඉහළ ඉහළ බණ භාවනා කරනකොට ආයත විතරයි. ඒ මට්ටමට බැහැව නැති පල්ලෙහා ඉන්න අයට ඒ හරිය තේරෙන්නේ නැහැ. ඒ නිසා භාවනා විහෙලට යන්න යන්න නැත්නම් භාවනාවට හිත කය වචන යොදලා කටයුතු කරන්න කරන්න අනතුරුදායක දේවල් විශේෂයෙන්ම උසස් භාවනා වල තියෙන අනතුරුදායක දේවල් කල්ලාතුම ලයිස්තු අතේ තියාගෙන යනවා. මෙන්න මේ දේවල් තිබුණොත් හාන භාගයයි කිය. ඒකට පෙන්න ධර්ම හතක් අපි අපේක්ෂා කරන්න ඕනේ. මොකද මෙතන කතමේ සත්ත ධම්මා හාන භාගියා. ඒ පෙන්නකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අර අනුග්‍රහිත සූත්‍රයේට වගේ ගලපලා කියනවා අපි මේ ගමනට දියුණුවටත් ඒ වගේම පරිහානියටත් බලපාන්නේ සද්ධාව. යම් විදියකට යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මික ජීවිතයට බැස්සා නම් ඒක නා බහැලා තියෙන්නේ සද්ධාව තියාගෙනමයි. සද්ධාවක් නැත්නම් අපිට කවදාකවත් මේ එළෝ මෙළෝ දෙයක් එහෙම නැත්නම් සදාචාරාත්මක වගකීමක් ඔළුවට එන්නේ නැහැ. ඒ වගවීමක් වෙන්නේත් නැහැ. ඒ සද්ධාව නැතිකමට අපි ඔලොමල කියනවා, ප්‍රගල්භ කියලා කියනවා. ඉතින් ඒ සද්ධාව තිබුණට දැන් අපි ඔක්කොට මේ යනවා බලනකොට ප්‍රශංසනීය මට්ටමක සද්ධාවක් තියෙනවා. නමුත් තාමත් 100%ක් සද්ධාව නැහැ. අපි සද්ධාවේ වර්ධනය ආවට ඒකේ නැස්චාර්ත්‍ය අසද්ධාව කියන එක අපි ළඟ තියෙනවා. ඉතින් ඒක නිකන් හරියට මූණ දිහා බලාගෙන චෝදනා කරනවා. අපි මෙච්චර ජීවිතේ කැප කරලා ඇවිල්ලා මෙච්චර මහාන වෙලා මෙච්චර සිවුරු පොරවගෙනත් ඇයි අපිට මේ අසද්ධාව ගැන කතා කරන්නේ කියලා. ඒ අසද්ධාව ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අධිශීල ශික්ෂා, අධි චිත්ත ශික්ෂා, අධි ප්‍රඥා ශික්ෂාට යන්නේ නැත්තම් එකෙච්චර බලපාන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ශල්‍ය කර්මයකට යන්නේ නැත්නම්
අපිට මයිල් ගාලා ඇඟ සුද්ධ කරන්න ඕන ගමක් නැහැ. සාමාන්‍ය ස්පිටාලේ වාට්ටු ඉන්න පුළුවන්. නමුත් ශල්‍ය කර්මයකට යනවා නම් උපකරණ ඔක්කොම සුද්ධ කරන්න ඕනේ, ලෙඩා සුද්ධ කරන්න ඕනේ, දොස්තර සුද්ධ වෙන්න ඕනේ, අනේන කට්ටිය සුද්ධ වෙන්න ඕනේ. මේක ඇතුළට යාවට මේ යාට කට්ටියට යන්න දෙන්නත් බෑ. ඉතින් කවුරු හරි කිව්වොත් මම තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමැතිතුමා. ඇයි මට යන්න බැරි යන්න ඕනේ කියලා ශල්‍යකාරයට යන්න පටන් අරගත්තොත් කෙරෙන්න බෑ. ඒ තියෙන නීති පද්ධතියත් එක්ක බලනකොට ඒකට ඔක්කොමල යන්න බෑ. මොකද ඒකේ විශේෂ වැඩක් කරන තැන. ඒ විශේෂ වැඩ කරන තැන මේ සාමාන්‍ය විෂ බීජයක් තියෙන්න බෑ. අනික් තැන් වල සාමාන්‍ය විෂ බීජය තියෙන්න පුළුවන්. ඒ වගේ අෂ්ටද්ධාවේ මේ කියන කාරණා ටික වැටහෙන්නේ දාන සීල පැත්තට නෙවෙයි. භාවනා පැත්තට ගිහිල්ලා භාවනා වර්ධනයක් වෙනවා නම් අන්නේ වර්ධනය වෙන වෙලාවේදී තමයි නිතරම දැනගන්න ඕනේ අදහන ගතිය සද්ධාහන ලක්ෂණ සද්ධා කියලා කියනවා. මම මේ බුදුහාමුදුරෝ කෙරෙහි තියෙන මේ ඇදහිලි භාවය, ධර්මයේ කෙරෙහි තියෙන මේ ඇදහිලි භාවය, සංඝයා කෙනක ඇදහිලි භාවයේ දවසේ චිත්තක්ෂණ කීයක තියෙනවද කීයක නැද්ද කියලා. එහෙම නැත්නම් අපි හිතමු පැහැදිලිව ඇදහිල්ලක් නිසානේ අපි මේ කමටහනක් කරන වාඩි වෙලා ඉන්න. නමුත් වාඩි වෙලා ඉන්න පැයේ කොච්චර හිත තියෙන්නේ අරමුණේද, කොච්චර හිත තියෙන්නේ පිටද? අපි දන්නවා ඔක්කොම අපේ ඇදහිල්ල තියෙන්න ඕනේ කමටහනේ. ඒකටනේ අපි මේ භාවනා වෙලා ඉන්නේ. භාවනා කරන්න යන කෙනා විතරයි දන්නේ මේ හිත පිස්තු ඇංජ වඳුරෙක් වාගේ අත්ෙන් අතර පනින්නේ එල්ල වෙලා එල්ල කරලා නෙමෙයි, දැක්ක පැන්න. ඊට හපන් අපේ හිත. අන්නේ පනින පැනිල්ල 100ට 100ක්ම හිතාමතා කරන නොසලකිල්ලක් පාඩදර කමක්ද? එහෙම නැත්නම් ඇබ්බැහියක්ද? නැත්නම් කොහොමද අපි මේක සද්ධාවකට අසද්ධාවකට හෝ සද්ධාවකට සම්බන්ධ කරන්නේ? මම මේ මෙතන ඉඳගන්නේ ඔක්කොම වැඩ බහා තබලා අතක් පිට අතක් යන වාඩිය. වාඩි වෙලා හිතා ගන්නවා මම මෙන්න මේක තමයි අරමුණු කරන්න කියලා, මේක තමයි නිමිති කරන්න කියලා. ඉතින් මේ නිමිති කරන්න කියලා බලාගෙන ඉන්නකොට අපි කොච්චර යෙදවුමක් විතක්ක ਵਿਚාර යෙදුවත් කොච්චර වෙලාවක්ද අරමුණේ හිටේ ඉන්නේ කොච්චර නැද්ද කියන එක අපි gedara පොල් ගන්නකොට අපිට අවශ්‍ය නෑ ඒකේ. පොල් ගන්නකොට හිත පිට ගියා නම් අත කැපෙයි. අත තුවාල වෙච්චරයි. අදේරෙන්නේ නැත්නම් මොකද යන්ත්‍රේ වැඩුණා පස්සේ යන්ත්‍රේ යනවා. නමුත් මෙතන මේ සිවුම් වැඩක් කරනකොට පේනවා හිත පිටේ යෑම සහ හිත අරමුණේ ඉඳීම කියන එක තින් බලනකොට මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් සතුට නැහැ. කිසිම කෙනෙක් නැහැ. මේ අනේ වගේ හිතනම් කෝල්ලට අහුවෙච්ච එකක් වගේ, කාන්දමට අහුවෙච්ච වගේ තිබ්බ තැන හිත තිබ්බා කීර සතුටක් නැහැ. අපිට තියෙන්නේ මේක තව වැඩි කරගන්න ඕනේ, මේක තව දියුණු කරගන්න ඕනේ ඕනකම තියෙනවා. නමුත් ඕන ඉතිදි වෙන්නේ නැහැ. ඉතින් මේ භාවනා කරන්න යන ඕනම කෙනෙකුට මෙන්න මේ පශ්චාත්තාපය එනවා. භාවනා කරන පටන් ගන්න ඕනම කෙනෙකුට, සතිය පිටන්න යන ඕනම කෙනෙකුට මේ නුරුස්නා ගතියක් එනවා. අනේ මේ ඔක්කොම අතහැරලා ගිහිල්ලා මේක කරන්න ගියත් මගේ මනාප තාලයට ඒක හිටින්නේ නැහැ. අද හිටියොත් හෙට නැහැ. මේ නිසා අපිට පේනවා මේක හරහා මේට වඩා හොඳින් කළ හැකි ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ප්‍රතිපදාවේ උග්‍රව යෙදෙන්න වෙනවා මේක වැඩි කරගන්න. ඉතින් අපි ඇත්තටම ගිය 52 වෙනි වැඩමුළුවට ගත්තේ ඒ සූත්‍රයේ තියෙනවා කරුණු පහක් පෙන්නලා මේ සද්ධාව නැතිකමට මේ සර්වඥාන්සේ මෙන්න මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගොනු කරපු දෙයක් නෙවත සර්වඥාන්සේ කියපු දේවල් තමයි. අරකෙ පෙන්නලා තියෙනවා බුදුහාමුදුරන් කරේ සද්ධාව නැහැ කියලා. ඉතින් අපි මේ භාවනා කරන්න යන කෙනා කොහොමද දැනගන්නේ, නැත්නම් කොහොමද අපිට හිත ඉද්දෙන්නේ, කොහොමද හිත නුරුස්නා ගතියට එන්නේ මේ කාරණාව අනුව කියලා බැලුවොත් අපි නිකන් වක්‍ර මාර්ගයෙන් පෙන්ලා දෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේගේ තියෙන පළවෙනිම ගුණය අපි බුදු ගුණ භාවනාව කරනවා කිව්වා. ඉච්චපිසෝ භගවා අරහං. අරහං කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සුදුස්සා. පූජා කටයුතු වලට වන්දනමාන වලට සුදුස්සා. ඉතින් ඒ සුදුසුකම අපිට වැඩි නිසානේ අපි වඳින්නේ. ඒ වගේම අපි අපේක්ෂා කරනවානේ එන්ටෙන්ටෙන් අපි මේ කෙලෙස් දුරුවන් වෙලා දේවයන්ගේ බ්‍රහ්මයන්ගේ සුදුසු වන්දනාට පුරුදු සුදුසු වෙයි කියලා.
ඉතින් මේ බුරුම ස්වාමීන් වහන්සේ ධනුසුති භාවනා කරන්න කියලා කියන්නේ. නමුත් බුද්ධානුසුති භාවනා තියෙන විස්තර ටික කියනවා. සර්වචන් වහන්සේගේ තියෙන මේ සුදුසුකම ඇවිල්ලා තියෙන්නේ උන්වහන්සේගේ චිත්ත පීතිය හරියටම තිබ්බොත් ඒක දිගේම යනවා. කෙලෙස් එක පටලවිල්ලක් නැහැ. ඒක හරීම පිවිතුරුයි. ඒක හරීම නික්ලේශී නිර්මලයි. එන්සබුද්‍රනාචේ අරා. දැන්සරි කියලා කරන්න පුළුවන් හත් දවසක් මගේ හිත මෙහෙම තියපන් හිටපන් කිව්වොත් හිටිනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ අරහන් ගුණේ වගේ මම හිව්වොත් ਬਾඩි වෙලා මගේ හිත බුදු ගුණේ පිටණ්ඩේ කියලා. එහෙම නැත්නම් විනාඩි 5ක් දෙනවා. මම ඒ විනාඩි 5ේ බුදුරජාණන්සේගේ අරහන් ගුණේ පිටණ්ඩේ කියලා අපිට පුළුවන් නම් විනාඩි 5ම අරහන් 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 කියලා එහිම හිත පිහිටවාගෙන යන්න ඒ විනාඩි 5ම මට තියෙන බුදු හිතක් තමයි. මොකද ඒ හිත දිගටම කෙලස් නැහැ. අරහන් ගුණේමයි තියෙන්නේ. එහෙම නැත්තම් මගේ හිතේ තියෙනවා ආසල් ප්‍රසවාසය. එතෙන් මගේ හිතේ තියෙනවා පිම්බිම හැකිලීම. එහෙම නැත්තම් මගේ හිතේ තියෙනවා ඉඳගෙන ඉන්න ඉරියව්වේ. ඉතින් යම් චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක්, තප්පර දෙකක් තුනක් හතරක් පහක්, විනාඩි දෙකක් තුනක් හතරක් පහක් එකම ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන් නම් පිළිසලම් මන් දන්නවා කැමති වෙන්නේ නැති වෙයි කියලා ඒකට බුදු හිත කියලා තමයි කියන්නේ තියෙන්නේ. මොකද ඒ හිතේ එන්නේ නිර්මලයි. ඒ හිත නික්ලේශී. ඒ හිත චේමෙති පවතින්නේ. ඉතින් එහෙව් ඕනගම තියේදී ඒක දැනගෙන තියේදීත් අපේ හිත කොච්චරක් පිටපයින්නද කියලා කියන්නේ ඒක බුදු ගුණය පිළිබඳ අපේ හිත සද්ධාහ කරන්නේ අපේ හිත ඊට වැඩිය කැමති ඊයේ වෙච්ච දෙයක් ගැන හිතන. හෙට වෙන්න තියෙන එකක් ගැන හිතන. එහෙම නැත්නම් gedara ඉන්න කෙනෙක් ගැන හිතන. වෙන තැනක් ගැන හිතන. එතකොට අපේ හිත මේ නික්ලේශී නිර්මල අරමුණ තබා පිරදේවල් වලට පහිනකොට ඒකට මෙතන ධාරිපත සාංශය අසද්ධාව කියලා කියනවා. මිච්ඡර ලස්සන ළඟා කර ගන්න පුළුවන් ළඟා විය හැකි ප්‍රමාණයේ තියෙන එල්ලයක් තියේ දිහිත පිට පහිනකොට මේ අසද්ධාව දන් දෙන වෙලාවට වැඩිය සිල් ලකින වෙලාවට වැඩිය භාවනා කරන වෙලාවදී ඉලක්කම් ගන්න කියයි. භාවනා කරන්න ගියාම මට හුස්ම රැලි මෙච්චරක් යන්න පුළුවන් ඊට පස්සේ හිත පිට යනවා. එහෙම නැත්තම් පිම්බීම හැකිලිම කරන්න මෙච්චර පිම්බීම හැකිලිම ගන්නක් කරම හිත පිට යනවා. සක්මන් කරනකොට පියවර දෙකක් යන්න පුළුවන් තුනේදී හිත වැටෙනවා. එතකොට අපිට කියන්න වෙනවා මේ මෙතෙක් කරපු භාවනා විදී උන නිසා අඩු ගානේ පියවර දෙකක් දැන් අපට බුදුහාමුදුරන් පින් සිද්ධ වෙන්න මගේ ගුණයක් වශයෙන් යන්න පුළුවන්. ඒ කාලේ පුරාවට හිත හරියටම සද්ධාවේ අල්ලලා හිටන ඊට පස්සේ වැටෙනවා. ඉතින් කායෙන් හරි ඇහුවොත් භාවනා කළා කියමු හත් අවුරුද්දක් භාවනා කරයි කියලා එහෙම නැත්නම් වැඩමුළු හතක් කරුවයි කියලා මට පියවර දෙකයි සතියෙන් යුත්ව යන්න පුළුවන් වෙන්නේ ඊගාව පියවරදී මගේ හිත වැටෙනවා කියලා දැනගැනීම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා මිශ්‍ර ප්‍රතිඵල තියෙනවා මට බෙන්චර යන්න පුළුවන් ඊට පස්සේ මගේ හිත පිට යනවා එනිසා මට බෙන්චර හුස්ම ගන්න පුළුවන් ඊට පස්සේ හිත පිට යනවා එතෙන් මෙච්චර පිම්බීම හැකිනු ගන්න හිත පිට යනවා කියලා මෙන්න මේ දැනීම දන්නේ නැත්නම් හාන භාගියයි. ඒක දැනෙන්නේ භාවනා කර බෙකනට විතරයි. ඒ දැනීමත් කිසිම කෙනෙකුට සතුටදායක මට්ටමට ලැබෙන්නේ නැහැ. මට යන්න ඕනේ පියවර හතක්වත්. හතයි හතයි කියන හතයි හතයි කියනත් ඉස්සල වැඩේ. එහෙනම් අඩු ගානේ හුස්ම රැලි 10ක් 15ක් බාන්න බැරි ඉස්සල වැඩේ. මෙන්න මේ බව දන්නවනම් එයාට තේරෙයි මේ විදියට තමන්ගේ තියෙන නොහැකියාව. එහෙම නැත්නම් මගේ තියෙන අඩුපාඩුව කවුරුවත් කියන්නේ නැතුව මේ අරමුණට සාපේක්ෂව සතියට සාපේක්ෂව අප්‍රමාදයට සාපේක්ෂව තමන්ට වටහා ගන්න පුළුවන්කම පිළිබඳව විවෘත භාවයකින් තොරව කවදාකවත් විශේෂ භාගීය ගුණයක් ගන්න බෑ. මේක දොස් කියමනක් නෙවෙයි. දොස් කියන්නේ මූණට කණ්ණාඩිය ඇල්ලීලා තියෙන්නේ. කණ්ණාඩිය වෙන්නන්නේ තමන්ගේ මූණේ හැඩේ මිසක්ක. කණ්ණාඩිය මූණ කැත කරන්නේ නෑනේ. තියෙන විදිය තමයි පෙන්වන්නේ. ඒ තියෙන බව පේන්නේ භාවනා කරන කෙනාට විතරයි. මෙචින්සා භාවනා කරන එකනා තමයි මෙච්චරයි පුළුවන්නේ. ඉන් එහාට යනකොට මගේ හිත වැටෙනවා. ලූටනවා. පිටපයින්නවා. කියන එක කියන්න නම් දැනගන්න ඕනේ භාවනා කරන කෙනාට අනික් අයට වැඩිය අෂ්ටදහව සියුම් විදියට වැඩ ගන්න. මාන්නෙම නැති වෙන්න අදිෂ්ඨාන කරගෙන යන්නේ කියනවා. ආනාපාන භාව කරගෙන යනවා. නැත්තම් පිම්බීම හැකිලිම කරන. එතකොට වේදනාවක් එනවා. වේදනාව ආපු ගම හිත පිට යනවා. සද්දයක් එනවා. සද්දෙට පිට යනවා. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියනවා ඉඳ ගන්නකොටම සීපත් කරන්න කියලා. මට යන්න පුළුවන් උස්මරලි දෙකයි.
දෙක එනකොට එන සද්දෙට වේදනාවට හිතවිලට හිත කැරෙනවා. මගේ ජීවිතයයි කයයි බුදුහාමුදුරණ පූජා වේවා කියලා අදිෂ්ඨාන කරගෙන හුස්ම රැලි දෙකක් ගන්නකොට හොඳටම ලෑස්තිලා යන්නේ කියලා කියනවා. ඒ ගාවේ හුස්මදී වැටෙන්න ඉඩ තියෙනවා. නැති වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ ගත්ත මුලින් කාය ජීවිත নিরপেক্ষව ගිහිල්ලා ගත්ත මේ අදිෂ්ඨාණයෙන් ගියොත් හුස්ම තුනක් ගන්න තියෙන ඉඩ වැඩි. ඒක මනුස්ස හිතේ තියෙන අපි දුර්ලකම් අනුව අපි පහර දීමක් කරන්නේ. ලෑස්තිලා යන්නේ දෙකයි පුළුවන් නේ තුන්වෙනි එක යනවා. අපි නේ 10ක් පුළුවන් කියලා 11ක් කරා. 12ක් කරන්න. අන්න එතනදී මේ අශ්‍රද්ධාව නිසා පිට යන්නේ. මම මේ පිළිබඳව දාන්නෝ ඒක හාන භාගයේ දෙයක් කියලා. එතෙන්දම ලෑස්තිලා ගියොත් එහෙම නැත්තම් හිත පිට යෑම වෙයි කමක් නැහැ. ඒක මේ භාවනා කරන ඇයි විතරයි වෙන්නේ. ඒකට පශ්චාත්තාප වුණොත් කොරස් කටිවත් අත දාගන්න බෑ. මේ සදාචාරවාදයේ පිළිඅරගෙන ඉන්න උඟ දෙනෙක් හිතනවා එහෙම හිත පිට යන්නේ ඒක නිසා භාවනා කරන්න බෑ ඒක නරක දෙයක් ඒක දැනගනීමත් නරක දෙයක් කියලා එයාට ඒක සපේලා කියා ගන්නවත් බෑ අඩු ගානේ මම උත්සාහ කරා කරා මට හුස්ම දෙකක් නම් ගන්න පුළුවන් තුනේදී වැටෙනවා මට පීවර හතර පහක් ගන්න පුළුවන් ඊගායකේ වැටෙනවා කියලා කියා ගන්න පුළුවන් නම් ඒකට උත්තර ඕනේ තරම් තියෙනවා ගුරුවරයෝට උදව් කරන්න පුළුවන් ඒක නිසා අශ්‍රද්ධාවේ තියෙනවා අපි අනික් ලෝකයේත් එක බලනකොට සෑහෙන සද්ධාවන්ත තමයි කියලා ඒ සද්දයක් ආවත් වේදනාවක් ආවත් හිතවිල්ලක් ආවත් බුදුන් කෙරේ තියෙන විශ්වාසය කඩා ගන්න එපා මේ පුංචි සද්දෙට බුදුන් කෙරේ තියෙන විශ්වාසය කඩා ගන්න එපා පුංචි වේදනාවට බුදුන් කෙරේ තියෙන සද්ධාව කඩා ගන්න එපා පුංචි හිතවිල්ලට මේ හිතවිල්ල තියෙද්දිත් මේ සද්ද ඇහෙද්දිත් මේ වේදනාව තියෙද්දිත් මට බැරි තව එක හුස්මක් ගන්න මට ඒක තමයි පිම්බීම හැකිරීමක් බලන්න. තව ඒක පියවරක් තියන්න කියලා බැලුවොත් අපි මේ සද්ධාවම වාංගුවට තියාගෙන බුදුරජාණන්සේ කෙරෙහි සද්ධා වෙන්න පුළුවන්. ධර්ම කෙරෙහි තියෙන සද්ධා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංඝ රත්නයේ කෙරෙහි තියෙන සද්ධා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාණන්සේ පෙන්වන සූත්‍ර පිටන තමන්ගේම සීලය පිළිබඳ සද්ධාව පිටවා ගන්නයි කියන්නේ. මම මෙච්චරක් සිල් රකින්න කෙනෙක් ඒ නිසා මට තව එක පියවරක් එක හුස්මක් ඔය ශබ්ද තියෙනවා තමයි වේතනා තියෙනවා තමයි හිතවිලි තියෙනවා තමයි ඒ තියෙද්දිම බලන්න ඕනේ කියන ඒ ගැම්ම ඇති කරගන්නට ඉංගියක් තමයි මේ දෙන්නේ ඒ ගැම්මට ලෑස්තිලා ගියේ නැත්නම් සද්ධාව නැතුව ගියොත් පරදිනවා ලෑස්තිලා යන්නේ එතකොට අපිට පුංචි ජයග්‍රහණයක් හම්බ වෙනවා ඊට වැඩි එක හුස්මක් එක පිම්බීම හැකිනීමක් එක පියවරක් එක මේ දිනදා වැඩ කරනකොට මට දත්ම දිනකොට සීවී පීචන්න පුළුවන් එහෙනම් තන් මූණ හොදනකොට සීල පීටවන්න පුළුවන් කියලා අතරින් පතරින් එක එක තැන් තැන් වල සීහ පිටවීමේ පිහිටවීමේ හැකියාව එන්න පුළුවන් ඒක නිසා යෝගාවචරය මමන සද්ධාවන්තයි කියලා ගොඩින්ම ලකුණු දෙනවට වැඩිය අශ්‍රද්ධාව කියන එකක් තියෙන එක ආන භාගියයි අන්නේ අසද්ධාවට මම ලෑස්ති වෙන්න සීලෙදී දානෙදී සීලයට වැඩිය මේකෙදී කරන්න පුළුවන් කියලා. තමන් කාය ජීවිත নিরপেক্ষ භාවයේ ත්‍රිවිධ රත්නයේ පූජා කිරීමත් ශ්‍රද්ධාව වඩා ගැනීමට අදිෂ්ඨාන ශක්තියක් වෙනවා. ඒ වගේම තමන් කරගෙන යන සති අරමුණ තමන් කරගෙන යන භාවනාව එකක් තව වැඩි කිරීම හරහා තමයි මේ ලෝකයක් ප්‍රශ්න අපි විසඳන්නේ. මේ හිතා ගන්න බැරි අසහන රාශියක් විසඳන්නේ දැනට තමන් ලබාගෙන තියෙන හුස්ම රැලි දෙක තුනක් හෝ බලන්න පුළුවන් ගතිය ඉදිරියට තව 1 2 3 4 කියලා වඩන ක්‍රමයකට අපි කියන්නේ නිකම් පුංචි කාලේ චක්‍රයකට පාඩම් කරනවා. දෙකේ චක්‍රයකට පාඩම් කරලා පස්සේ ගුරුතුමා හරි ගුරුතුමිය කියන තුනේ චක්‍රයකට පාඩම් කරනවා. තුනේ චක්‍රයකට පාඩම් කරද්දී හතර චක්‍රයකට පාඩම් කරනවා. එන්නේ මේකෙන් තමන්ටම තමන්ගේ කමඨාන සුද්ධ කරගන්න පුළුවන් ශ්‍රද්ධාවත් වැඩෙනවා ශ්‍රද්ධාවත් වැඩින අතරේ එතන ලාභෙකුත් හම්බ වෙනවා හිතයට වැඩි අරමුණේ ඉන්න පුළුවන් ගතියක් ඉස්සරහට එනවා ඒ වගේම ඒ හිත පිට ගියාට පස්සේ ඒක ඉතින් ඇත්තටම අද මුල් දවසේලා ඉස්ලාම වැඩමුළුවට ආපු කෙනෙකුට මේ කියන කොටස් ටිකක් බරපතල වෙන්න ඉඩ තියෙනවා නමුත් සමහරුන්ට අල්ලන්න පුළුවන් හිත පිට ගිහිල්ලා අපි හිතනවා සබ්දයකට හිත පිට ගිහිල්ලා නමුත් මේ හිත පිට ගිහිල්ලා තියෙන වෙලාවෙදීම මම හිත වාඩි උනේ නම් ආනපානේ බලන්නයි එනතම් පිම්බි මැකිලි මන්නම මම ඉන්නේ හිත ආනපානේ නෙවෙයි පිම්බි මැකිලි මේ නෙවෙයි සද්දක තියෙන්නේ කියලා වටහා ගැනීමේ හැකියාවකුත් භාවනා කළ පුරුදු වෙච්ච අයට තියෙනවා
ඉතින් මේ අසද්ධාව ගැන හොයන කෙනාටකින් ප්‍රශ්නයක් අහන්න එනවා. හිත පිට ගිය වෙලාවේ හිත පිට ගිය බව දන්නේක හොඳ දෙයක්ද නරක දෙයක්ද? තුංගෝ දෙනෙක් ඒකට හිතන්නේ අයියෝ එහෙම වෙච්චාම කොහොමද ඉස්සරහට යන්නේ? කරන්නම බෑ. හිත තිබ්බහම හරියට බොනික්කේ තිබ්බා වගේ ඉන්නෙපාය. කෝච්චි පැඩල උඩ කෝච්චි තිබ්බා වගේ යන්නෙපාය. පිට පිට යන්න බෑ කියලා නෑ. මේ හිත උඹේ නෙවෙයි. හිත පිට පනිනවා. ඒ හිත පිට ගියයි කියලා සද්ධාව කඩා ගන්න එපා. ඇත්තටම කැඩෙන්නේ නැහැ. අපි මේ ගන්නවයි කියලා කිව්වට. අසද්ධාවන්තයා බොහෝ මිග්මන්නේ කියනවා නේ භාවනා කරන්න බෑනේ හිත පිට යනවා. භාවනා කරන්න බෑනේ සද්ද ඇහෙනවා. භාවනා කරන්න බෑනේ වේදනාව එනවා. භාවනා කරන්න බෑනේ හිතවිලි එනවනේ කියලා පුංචි දෙයක් දකපු ගමන් බොහෝ මිග්මන්ට මින් හරියට මේ ලුණු කැටයක් වගේ සුතුස්කාල කඩලා යනවා. මොකද සද්ධාවන්ත එක්කන දන්නවා ආරමුණේ තමයි හිත තියාගෙන ඉන්න ඕන. අරමුණ මගේ ආහනපාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිම්බි මැකිලි වෙන්න පුළුවන්. දැන් ඒකින් නැහැ. ඒකින් නැතුව තියෙද්දි අරමුණේ ඉන්නකොට අරමුණේ ඉන්න වගේම අරමුණේ නැති වෙලාදී අරමුණ නැති නැහැ කියලා දැනගන්න සද්ධාවත් මේ සීල සතියක් තියෙනවානේ. ඒකෙදි ඇත්තටම කියනවනම් අරමුණේ මූල කර්මස්ථානයේ පවතින සතියක් මූල කර්මස්ථානේ ඉන්නකොට මූල කර්මස්ථානේ ඉන්නවා කියන සතිය මූල කර්මස්ථානේ පිට ගියාට පස්සේ දැන් මගේ හිත තියෙන්නේ ඒකේ නෙවෙයි සද්දක කියලා දැනගන්න සතියත් ගත්තොත් මූල කර්මස්ථානේ පිට ගිය වෙලාවේදී ඒක දැනගන්නේ කොයිතාමත්ම කුසලතාවයෙන් වැඩි සෙල්ලක්කාරයි දක්ෂයි. එයාට සද්ධාව වැඩෙනවා සීමාන්තිකව. ඉස්සර තිබුණ සද්ධා හරියටම අරමුණේම පවතිනකොට කියලානේ. නෑ දැන් හිත පිටපයින් අපිට පෙන්වන්න දැනගන්න. අන්න එතනදී පේනවා අපි ඔය හිතානින්න જાති කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරු කියන්නේ කියලා. බුදුඥානජි හරීම මේ ගංග දිග පහළට පීනන්නට නෙමෙයි අපට උගන්වන්නේ. ගංග දිග ඉහළට පීනන්න උගන්වන්නේ භාවනා කරනකොට බාධක කරදර එන්නේ නැහැ කියලා කතාවක්. බුද්ධ චරිතෙත් නැහැ බුදු දේශනාවෙත් නැහැ. බුද්ධ චරිතයේ තියෙන දේශනාවේ තියෙන බාධාවක් ආවම කොහොමද බුදුහාමුදුරන්ගේ ශ්‍රද්ධාව ඉදිරියට ගන්න? ධර්මයේ ශ්‍රද්ධාව ඉදිරියට ගන්න. සංඝයා ශ්‍රද්ධාව ඉදිරියට ගන්න. සීලයේ ගන්නේ කොහොමද? අපි වැඩක එකට වැඩ කරන මේ සබ්‍රක්මචාරින් වහන්සලා ගැන හිතලා මේ ගමන අඩිය තියන්නේ කොහොමද කියලා බැලුවොත් ගොඩාක් කල්යයි. ඔය මොන අමලියක් කරදරයක් ආවත් භාවනා ජීවිතේ හෝ එදිනදා ජීවිතේ එහෙම ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ. කැඩෙනවා කියලා හිතුවොත් කැඩෙනවා. එහෙම කැඩෙන්නේ නැහැ. ඒක නිසා මරණ මොහොතේවත් වෙන්නේ නැහැ. ඒ වගේම තව කවුරු හරි අපරාධයක් කරනවා කියලා හිතන තමන්ගේ අත් දෙක ඉස්සරහ මේක දිහා බැලුවයි කියලා සද්දව කැඩෙන්න ඕනේ නැහැ. මම නෙවෙයිනේ මම හිතලා කරන එකක් නෙවෙයි මම දැක්ක බව නම් හැබැයි ඒ කර්මානුරූප යාට ඒක වෙයි. මට පුළුවන් මේක දැක්කට නොදැක්ක වගේ ඉඳ මේ සද්ධාව දිනුකරන යනකොට. ඒක නිසා ඉස්සරහට යනකොට මේ අශ්‍රද්ධාව Taman තුල තියෙන මේ පුංචි පුංචි අශ්‍රද්ධාවල් අලුගසා දාලා නැගිටලා ගත්තට පස්සේ තේරෙනවා අපි අතර ඔක්කොම අතර ශ්‍රද්ධාව දියුණු කර ගැනීම සඳහා තියෙන හැකියාව ඔක්කොගෙම සමානයි. අපිට කාටවත් කියන්න බෑ ඌ කාලකන්‍යා උට ශ්‍රද්ධාව නැහැ ඒක මිත්‍යා දෘෂ්ටිකයි කියලා කවුරුවක්වත් අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඕනම වෙලාවක ඕනම කෙනෙකුට ශ්‍රද්ධාව ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ ශ්‍රද්ධාව ඇති වෙන හැටි සහ පවත්වන හැටි අපිට මෙහෙම මේක නිසයි මේක වෙන්නේ කියලා ආසන්න කාරණාවක් පෙන්වන්න බෑ. ඒක නිසා අපිට කිසිම කෙනෙක් ගැන අප කවුරු හරි පව් කෙරුවා කියලා අපිට ප්‍රශ්නයක් නෑ. එයා ඒ දැනුම හැටියට කරයි කර්මානුරූප සිද්ධි. මම මේ එයා ශ්‍රද්ධාව උනායි කියලා මං හිතනක් කරන මම මොකටද මේ හිත නරක කරගෙන අනුන්ගේ පව් සමාදාන වෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාවන්තයාට ලැබෙන එක ලාභයක් තමයි දවස අපි කොච්චර අකුසල් සමාදන් වෙනවද කියලා තේරෙන්නේ. කවුරු බව කෙරුවත් අපි ඒක ගාලා අපි දා ගන්නවා අපේ මල්ලට. ශ්‍රද්ධාවන්තයට එහෙම අවශ්‍යතාවයක් නැහැ. රට තේරෙනවා මමත් ඔහොම තමයි. දැන් මට තේරෙනවා මේ මිනිස්සුත් කවදා හරි තේරුම් ගනි. ඒකට මම හිත නරක කරන වැඩක් නැහැ. ඒ නිසා මේ ශ්‍රද්ධාව තියෙන හිත විකසිත හිත. පිපිච්ච හිතක්, මෛත්‍රී හිතක්, මු르දු හිතක්, මිත්‍ර හිතක්. ශ්‍රද්ධාව නැති හිත වේලිච්ච දරකඩක් වගේ අත తీරනට සුටුස් ගාලා කඩලා. ඒගින්සම් මෙලෙක් ගතියක් කර්මන්‍ය ගතියක් තියෙනවා සද්ධා හිතේ. ඒක නිසා ඇසුරු කරන්න ඕනේ පුළුවන් තරම් ඒ සද්ධාව අගය කරන මුර්තු මෙලෙක් යති කෙනෙක්. එයාට හරි ලේසි උපදේශයක් දෙන්න. ගුරුරෙක් ඇසුරු කරන්න. මොකද එයා හැඩ ගැහෙන්න පුළුවන්. සද්ධාවන්ත හිත වතුර වගේ.
වක් කරපු භාජනේ හැදේ ගන්න. එයා මේ මට අර විජී භාජනයක් ඕනේ එහෙම නැහැ. භාජනේ හැද ගන්න. ඒ වගේම වතුරට දාපු භාජනේ දාපු වතුරක තියෙන ගතියක් තමයි මතු පිට හැමදම මට්ටන්නේ. ඒක ඡායාව පෙන්න තරමට සුමටයි. අනිතික අඩියටම යන්නේ. ඊට පස්සේ කාටවත් කතයිල කියන්න බෑ වතුර ඔතනින් බලයන් ඔබට වෙන දැනගන්න නෑ මචං මං ඉන්නේ අඩියමනේ මගේ මතු පිට හැමදාම මට්ටන්නේ මේ භාජනේ හැඩේ අරන් තියනවනේ කාටවත් බෑ ඒකට අභියෝග කරන්න ඒ නිසා සද්ධාවන්තයා ඕනෙම කෙනෙකුට හරියට කුඹලෙක් අතර ගත්ත මැටි පිට වගේ ඕනේ භාණ්ඩයක් අඹන්න පුළුවන් ඕනේ තාලයකට භාණ්ඩය හදන්න පුළුවන් මොකද මේ මැටි පිට ඉන්නේ මේ කුඹලගේ අතට නීති දාන. එයා නමන නමන තාලට හැරෙනවා. ඉතින් මේ ගැන අපිට අද වෙනකොට නැත්තම් මේ අපි අද ගත කරන ජීවිතයේ වයසට යනකොට අපිට පේනවා අපි ළඟේ ඕලොමල ගති තියෙන හැබැයි අපි ඔක්කොමලා අවුරුදු 6ට 5ට පොඩි ළමයි වෙලා ඉන්න කාලේ 100ට 100ක්ම සද්ධාව තිබුණා. ඕන දෙයක් බවට හරවන්න පුළුවන්. බබුණ හිතක් බ්‍රාහ්මණ හිතක් තිබිලා තියෙනවා. නමුත් සර්වචනංශ කෙනකින් ඉති වැඩක් නැහැ. ඒ ළමයා ඒක දන්නේ නැහැ. මයිලඟ මෙච්චර මුරුදු ගතියක් තියෙනවා මෙලෙක් ගතියක් තියෙනවා ඕන දෙයක් හදවන්න පුළුවන් ගතිය දන් නැතුව තියෙන සද්ධාව සම්පජඤ්ඤයෙන් තොරේක. දැන් අපි ළඟ ඔලොමලකම තියාගෙන ගහපා දෙන ගතිය තියාගෙන ප්‍රගල්ප ගතිය තියාන බුදුහාමුදුරුව දැකම නිසා මෙලෙක් වුණාට පස්සේ හිතාන. ධර්මයේ දැක්කට පස්සේ මෙලෙක් වුණා හිතාගන්න. සංඝයා දැක්කට පස්සේ මෙලෙක් වුණා හිතාන. සීලේ නාමයෙන් මෙලෙක් වුණා හිතාන. සබ්‍රක්‍මචාරින් වහන්සේලා නමේ මෙලෙක් වුණා කිව්වහම ඒක ලස්සන ආලංකාරයක් තියෙනවනේ. ඒකේ සාසනික සම්පත්තියක් තියෙනවනේ. ඉතින් ඒක අපේ වෙලා කරන්න ඕනේ. ස්වභාවෙනම් අපි තාන්නමාන ලැබෙනකොට දැනුම ලැබෙනකොට වස් වැඩි වෙනකොට ත්‍රිපිටකය ඉගෙන ගන්න මෙට්ට ඇහි වෙනවා කියන වචනයක් දුර්ජානංශය පාවිච්චි කරනවා. ආසවට්ටානීය ධර්ම කියලා. ගලවන්න බෑ කාටවත්. නමුත් උඩට වැවෙන උණගහ වගේ දැල්ල පල්ලෙහාට නැමෙනවා නම්, කිරිවදින ගොයන් කරල වගේ පල්ලෙහාට නැමෙනවා නම් ওই කිසිම දැනුවක් අපිට කවදාකවත් අජීර්ණයට හිටින්නේ නැහැ. ඒක නිසා බුරුම පඬිස්සනාච කියනවා උට කොච්චර බෞසුතුණත් වෙන්න පුළුවන්. නමුත් ඒක බාධා නොවෙන්න පාවිච්චි කරන්න පුළුවන්. හොඳ ඥාන දාන තියෙනවා, දැනුම තියෙනවා, ශිල්ප තියෙනවා. ඒක බුදුහාමුදුරගේ නාමයෙන් බිම දාන්න. ධර්මයේ නාමයෙන් බිම දාන්න. මුදු බුදුජානක හැම කෙනාටම වැඩි කුසලතාවකින් යුක්තයි. අපිට ඒ නිසා බුදුජානක එක අභියෝග කරන දෙයක් නෑ. ඒ නිසා බුදුන් පාමුල ඒක පූජා කෙරුවට පස්සේ අපිට හම්බෙන්නේ නිහතමානික මහරහා ඕනෙම ගුරුවරයෙකුට අපිව හදන්න පුළුවන් තත්යකටපත් වෙනවා. එහෙම බැරි වෙලා තියෙනවා නම් අපි ඒකට අර කියපු වචන දෙක පාවිච්චි කරනවා ප්‍රගල්ප ඔලොමලකේ. ඉතින් අද දැනුම වැඩි වෙන්න ලෝකෙට වෙලා තියෙන එකයි. පුදුමාකාර ඔලොමලක්. කිසිම දරුවෙක් අදම්මල තාත්තලා කියන දේ අහන්න කැමති නැහැ. කිසිම ශිෂ්‍යෙ ගුරුවරු කියන දේ අහන්න කැමති නැහැ. කිසිම රටවැසියෙක් රජුරු කියන දේ අහන්න කැමති නැහැ. කිසිම ලෙඩේ දොස්තර කියන දේ අහන්න හම්බ නැහැ. කිව්වොත් හරස් කපනවා. ඉතින් මේ ප්‍රගල්ප භාවය ඥානීය වශයෙන් හෝ මීමන්සන් වන වශයෙන් හෝ ධම්ම විචේ වශයෙන් හෝ අර්ථකථන දෙන්න පටන් අරගත්තොත් වේලිච්ච දරකඩක් වගේ වෙනව කද්දායකවත් නැමෙන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් ද අපට බුදුන් දැකලා ධර්මයේ දැකලා සංඝයා දැකලා සීලේ වැඩලා භාවනා වඩනකොට එන්නේ ඒ පිටුවෙන් මුරුදු භාවයක් ඇති කරගන්න. ඒ සඳහා ඒ තියෙන ගුණයට අද කියන්නේ නෝන්ජල්කම කියලා. බය අඩු ගතිය කියලා. කැත්තර පොල්ල වගේ ඉඳලා වැඩ කරන්න නැතුව බෑ. අද කාලේ ඡන්දේ හම්බ වෙන්නේ ඡන්දින්ටනේ. එකිනෙසා දේශපාලනේ නම්බුවට ගියාට පස්සේ ඡන්දෙවත් ලැබෙන්නේ නැති යුගයකට ආවට පස්සේ කියන ඕහොම ඔක්කොටම ලුව නමලා ජීවත් වෙන්න බෑ. ගහපිය මරපිය ඕන දෙයක් කියාපිය කියන යුගයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අද මේ වෙනකොට ලංකා ලෝකේ බෞද්ධ ත්‍රස්තවාදීයෝ ඉන්නවා. නිබ්බානික් ටෙරරිස් කියලා කියනවා. මේ අපේ යුගයේ මතුවෙන. ඉස්ලාම හිටියේ බංග්ලාදේශ වල ආයුධ සන්නද්ධ කල්ලි හිටියා කැලවල් උඩ වෙලාට ඉඳගෙන බෞද්ධ ත්‍රස්තවා ඉස්සල්ලාම හිටපු සංවිධානයේ හිටියේ. දැන් රටවල් පහක හයක ඉන්නවා බෞද්ධ ත්‍රස්තවාදී. මේ බුදුහාමුදුර රැක ගන්න, ධර්ම රැක ගන්න, සංඝයා රැක ගන්න ආයුධ අතට අරගෙන තියෙනවා.
අපිට ඒගොල්ලොත් එක්ක කතා කරන්නත් බෑ, අබෞද්ධයොත් එක්ක කතා කරන්නත් බෑ. නමුත් මට එකක් කියතයි, ඔය කවුරු ආවුද ගත්තත් මේ සද්ධාව තියෙන කෙනාට ඕන තැනක යන්න පුළුවන්, කිසිම ගැටුමක් නැතුව. මොකද මේක සුඛ නම්යයි. වතුර වගේ හැඩවෙනවා ඕන තැනක. අද ඒ නිසා අදී ওই කියන සද්ධාව අත්‍යවශ්‍ය යුගයක්. ඒ නිසා ඕනෙම ආගමක එහෙම නැත්තම් කියන සදාචාරයක් අදහන ඕනෙම දෙයක මේ සද්ධාව අවශ්‍යයි. ඒක නිසා සද්ධාව නැත්තම් ඒ කෙනාට හම්බ වෙන්න තියෙන අසත්පුරුෂෝ සද්ධාවන්තයට හම්බ වෙන සත්පුරුෂෝ සද්ධර්මය ඇයිනෝ ගමන යන්න පුළුවන්. හැබැයි ඒක සාමාන්‍ය ලෝකයා හිතන්නේ නෝන්ජල් කියලා. මෙච්චර මේ මිනිස්සු ගහ බැනගෙන හොරකම් කරන ජීවත් වෙද්දී ඔබ මොකිටර මොකටද මේ සීලයක් රැකලා නිකන් අනවශ්‍ය විදියට ප්‍රශ්නයක් ඇති කරගන්නේ කියලා රට්ටු වලමල කතා කරනවා. නමුත් ඒ කතා කරන්නේ තරක් ඉමක් දැනගෙන නෙවෙයි, සර්වඥාන්සේ කතා කරන හැම දැනගෙන. ඒ නිසා භාවනා කරන කෙනාට කියන ඔබ මේ වෙනකොට සෑහෙන කැපකිරීමක් කරලා තියෙනවා. ඉදිරියට යනකොට අර ওই ගමන් මල්ලේ තියෙන ගල් කැට වාගේ අශ්‍රද්ධාව තියෙනවා. ඒ අශ්‍රද්ධාව ඔබට තේරෙයි භාවනා කරන යනකොට හිත ඔලොමල වෙලා පිට යන ගමනේ. එහෙම නැත්නම් පුංචි සද්දයක් ආපු ගමන් නුරුස්නා ගතියේ. පුංචි වේදනාවක් ආපු ගමනේ සලුවක සාදාල නැගිටලා යන ගතියේ. පුංචි හිතවිල්ලක් ආපු ගමන් මට භාවනා කරන්න බෑ, මට හිතවිලි එනවායි කියලා අපි මේ කියන ගතියෙන් පේනවා අශ්‍රද්ධාවක ප්‍රමාණය. හැබැයි මේක දඬුවම් කළ යුතු වැරද්දක් කියන්නේ නෙවෙයි මේ කතා කරන්නේ. විශේෂයෙන්ම කියනවා ඒ බුදුම පණ්ඩිත ස්වාමීන් මේක දැක්කොත් භාවනා කරන කෙනෙක් මෙහෙම අඩුපාඩු තියෙනවායි කියලා ලක්ෂ වාරයක් කියලා දෙන්න කියලා කියනවා. ඊර්ෂ්‍යාවකින් තොරව, එහෙම නැත්නම් මසුරුකමකින් තොරව, මොකද කොහොම ඉඳලා තමයි ඕන කෙනෙක් හැදෙන්නේ. 100%ක් අපිට ශ්‍රද්ධාව පිහිටන්නේ නැහැ. අශ්‍රද්ධාව තියෙනවා. ඒ අශ්‍රද්ධාව තේරෙන්නේ කොකා ඉගිලෙනකොට තමයි, කන කොකාද සුදු කොකාද කියලා තේරෙන්නේ. භාවනා කරන අයට භාවනා කරන එක නාගික පේන. ඒක නිසා අපි උපයන්න ඕනේ අපේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාගෙන්. අනේ මගේ අඩුපාඩුවක් දැක්කොත් අනේ මට කියලා දෙන්නේ මේ වස්තුම් මාසිරච්චා අපි සංගය එකිනෙකාට පවරනවා. දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සා. අනේ ආයස්මන්තු තත්ක මම මාස තුනක් එකට හිදියා, මගේ වැරද්දක් දැක්කා නම් හෝ, මගේ වැරද්දක් ඇහුවා නම් හෝ, මගේ වැරද්දක් සැකකිරුවා නම් හෝ, අනුකම්පා කරලා මට කියන්න. මමත් ඒක දැක්කොත් මට පිළියම් කරතයි. ඒක දැක්කේ නැත්තම් පිළියමකුත් නැහැ, වර්ධනයකුත් නැහැ. ඒක දකින්නත් බෑ සියුම් නිරීක්ෂණයකින් තොර. ඒ නිසා එකට ජීවත් වෙන අය අතර ඒක දැක් ගන්න පුළුවන්. ඒ නිසා ඒක උපයන්න නැත්තම් ඒ තව කෙනෙක්ගෙන් උපදෙස් ලැබීම උපයන එක තමයි සරුවචන් වහන්සේ තමන්ගේ අවුරුස පුත්‍රයා වෙච්ච රාහුල කුමාරට දීව පළවෙනිම පාඩම. වැලිදෝතක් වැලිමලු අතු කාල වැලිදෝතක් කරන උඩ දාලා කියන්නේ කිව්වා. මට මේ වැලියට ගානට උපදෙස් ලැබේවා කියලා. මොකද නැත්තම් රාහුල කුමාරයා රජපෞලෙන් ආයේ බුදුහාමරංගේ පුතා සාරිපුත්‍ර ස්වාමීන් තමයි මේ ගුරුණාංශේ. ඒ නිසා කවුරු හරි පණිවිඩයක් වැරද්දක් කියන්නේ නෝට ඔලොමල වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා කුඩුම්බිම කඩලා තමයි දුන්නේ පැවිද්ද. හැමදාම වැලිමලු අතු ගාලා වැලි දුවතක් උඩ දාලා මට මේ තරම් උපදෙස් ලැබේවා කියලා. මම පැවිදි වෙච්ච ගමන් මාස සුමානියක් දෙකක් යනකම් මම පැවිදිුනේ 36 දි විතර වගේ. ඉතින් පින්නපාත යනකොට කවුරුත් ඇවිල්ලා මගේ සිවුර හදනවා. අහනවා පාත්‍රය හොදලා පිහන් නැතුව ගත්තද කියලා. ඉතින් ආයෙ සරයක් මට හිතුණා නිකන් රාහුල කුමාරයා වගේ කවුරුත් ඇවිල්ලා නිකන් කියලා දෙනවා. බලන්නේ මගේ දිහා මේ බබෙක් අලුතෙන් හම්බෙච්ච බබෙක් වගේ හැම කෙනාම බලනවා. මං හිතුවා මේක එහෙන ජොලි කියලා. අවුරුදු 36 නාකියෙකුට මේ වගේ හුරතලයක් හම්බ වෙනවායි කියලා. අනේ සුමානියක් විතර යනකොට බලච්චි සීරම ඉවරයි. එක එක්කක් දැම්මට කියන්නෙත් නැහැ. මමත් සිවුර අඳිනවා. ඊට පස්සේ මම ලොකු සාන්තර ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ හරි සස්සන වැඩක් වුණා. පැවිදි වෙච්ච ගමන් ඔක්කොමලා මේ මම නා කියන්නේ දැන් ඒ වුණාට ලදරු සාමරේය කියලා තමයි කතා කරන්නේ. ඇහැට පිරලා පැවිදි වුණාත් අපි කියන්නේ ලදරු සාමරේය. ඒකට හැම කෙනාගේම අනුකම්පාව තියෙනවා. ඒකට හරි තීරියන් වෙල්ලක් හැම කෙනාගේම අනුකම්පාව දෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ මම ලොකු සාන්තර ගිහිල්ලා කිව්වා ඒක වේලිලා ගියා බොහෝම සැරට. ඊට පස්සේ කිව්වා නම මුළු පැවිදි ජීවිතේ පුරාවටම අනුගෙන් උපදෙස් ලබා ගන්නට ඒක ඉපහිල්ලක්. ඒකට තමයි දක්ෂ වෙන්න ඕන.
කවුරුර දැක්කම ඒ කෙනා මට උපදේශයක් දෙයි කියන මට්ටමට ඒ කෙනෙක් හසුරනවා කියන එක ලීස් නැහැ. ඒක උපයන්න ඕනේ. එහෙම නැතුවම තමුසේ කවුද ඔය මට අනම්මනම් කියන්නේ කියලා කියපුවා අර මනුස්සයා සත්පුරුෂයා වහාම අයින් වෙනවා. ඒතර අපිට හිතෙන්න පුළුවන් දැන් මං ගියාම කවුරක්වත් බන කියන්න දෙන්නේ නැහැ කියලා දෙන්නේ නැමුත ඒක ආදි ඔලමොල වීමක් වේලිච්ච දරකඩක් බවටපත් වෙනවා. අපි අන්තිමට මේ සාසනෙ ලබන තිනේ මුරුදුගතිය ලබන්නේ නැහැ. අරිදම සාන්සි ඉන්න කාලේ උන්වහන්සේ නිතරම කියපු දෙයක් තමයි හැම වෙලාවම ගුරුවරෙක් හොයාගන්න කියලා. නිතරම ගුරුවරෙක් කියන්නේ ඊට පස්සේ ඒ ගුරුවරයා කියන දේ අහන්නකො මොන මොනාරි ප්‍රශ්නයක් කෙනකම් අහන්න යන්න එපා. අනුගේ ගිහිල්ලා කියන දේ අහන්න. ආයෙක තර්ක කරන්න යන්න එපයි කියලා. ඉතින් ඒ සාන්සියන්ස කියනවා දැන් අවසාන කාලෙ වුණාට මට කියලා දෙන්න කවුරක්වත් නැහැ මහා පාළුවක් දැයිනවා කියලා. කවුරක්වත් නැහැ නෑවිල්ලා මෙහෙම උපදේශයක් දෙන්නේ. ඒ වුණත් හත් අවුරුදු සාමනෙරගෙන් වුණත් උපදේශයක් ලබා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක ලීසි නෑ. ඒක නිසා ඒ මෙලෙග් ගතිය එන්නේ සද්ධාව තියෙන කෙනා අනුව. ඒ නිසා අපි ඔය සතිපාසල පටන් ගත්තට පස්සේ ඒකෙදී අපිට ආශ්‍රය කරන්න හමුණ අවුරුදු 3, 4, 5, 7, 8 ළමයි. ඒ ළමයි ළඟට ගිහිල්ලා මේ සතිය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න උගන්වන්න හදනකොට අපිට අනිවාර්යයෙන්ම ඊට වැඩි පල්ලෙහා තැනකට යන්න වෙනවා. ඒක නිසා ඒ කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලා තිය ලක්ෂණ සුන්දර මනසක් ඇති ළමයෙකුට ඉස්සරහට එන ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් මේ සතිය උගන්වනකොට ඒ අපිට ළමයිගේ ඉගෙන ගන්න තියෙන පාඩම් බලනකොට අපි සතිය කියලා මොකද්ද දන්නේ කියන තරමට ලැජ්ජා හිතෙනවා. ඒක තේරෙන්න සතිය කියන එක කොහොමද නිහතමානිකම කියලා දැනගන්න වැඩේට වහින්න ඕනේ. වැඩේට බැස්සට පස්සේ දැන් අපිට තේරෙනවා ඒ නිසා අපි මෙතෙක් කල සතියේ නොදැක්ක වෙන්නම පැත්තක් දකිනවා. මේ ප්‍රශ්නයක් ඇති වෙච්ච නැති කෙනෙකුට අපි හරි කියනවා ඉස්සරහට මේක ප්‍රොජෙනයක් වෙයි. ඒ නිසා කරන්නයි කියලා. අන්නේ මේ ඉගැන්වීම හරහා තමයි තේරවාදී පවතින්නේ. එහෙම නැත්තම් ඉවරයි. එහෙම නැත්තම් මේක නිමි පරම්පරාවක් වෙනවා. ඇත්තටම කම්මැලි වෙනවා තමාරලාට මේ සත්‍ය උගන්වන්න ගියාම පොඩි දරුවෙකුට වැඩිහිටියෙකුට ඒ තරම්ම ඔලොමලයි. නැත්නම් ඒක නරකට ගන්න අපකයි. ඔලොබල වුණා කියලා පස්ස ගහන්න එපා. සීසරයක් කියන්නේ. 101ක් කියන්නේ. 102ක් කියන්නේ. කියලා කියලා කවදා හරි හැදිලාවට පස්සේ තේරෙනවා අනේ මම මෙතෙන් යනකොට මම මේ වගේ කොච්චර ඔලොමලද හිටියේ. ඒක නිසා තව කෙනෙක් අසද්ධාවන්තයි කියලා දැන් මේ සාරිපුත්‍ර සාංශිත මාකෝ හාන භාගීය ධර්මයක් කියලා හරි කියලා දීපන්. අශ්‍රද්ධා වීම හාන භාගීය ධර්මයක්. කියන්නේ ඔබ අශ්‍රද්ධයි. මේක හාන භාගීය ධර්මය ඔබ මේ වෙලබිලා පෙලබිලා ඉන්න කෙනේ ශාසනයට යෙදিলা කටයුතු කරන කෙනෙක්. මේ ජීවිතේ නියම දකින්න හදන්නේ එහෙමනම් පුතෝ යන්න බෑ ඔය ගමන. මේක ගැන සැලකිලිමත් වෙන් කිව්වාම හැම වෙලාවෙම තමයි රන්ද්‍රල් ගවීසි නෙවෙයි අඩුපාඩු බලන පැත්තෙන් නෙවෙයි මේ සියුම් වැඩේට යනකොට මම ඒකට ගැළපෙන තරම් සදාචාර සම්පන්නද මේ සියුම් දෙයකට තරම් මම මෙලෙක් නැවෙන සුළු ගතියක් තියෙනවද කියලා බලන්ඩ භාවනා කරන පිරිසක් එක්ක නෙවෙයි නම් අපි ඉන්නේ මොන තරම් අසරණද කියලා බලන්න ලෝකයා ඉන්නේ අපිව මුරුංගත්තේ තියලා අපි ස්තුති කරලා අපෙන් කීයක් හරි කඩා ගන්න අර කපුරගෙන් කේජු කෑල්ල ගන්න හිවල්ලු ටිකක් මේ ලෝකේ ඉන්නේ. අපිට ඇවිල්ලා ಗುಣ ගායනාවක් කෙරුවානම් ෂුවර් කුට්ටියක් කඩා ගන්න. මේකෙදි කරන්න යන්නත් එපා ඒක අපේක්ෂා කරන්නත් එපා. මේකෙදි අපි ඇත්ත දැක්ක දේ දැක්ක හැටියට කියනවා මිස කවුරුවක්වත් බිම දාන්න කතා කරන්නෙත් නෑ කවුරුවක්වත් උනරට උස්සන්න කතා කරන්නෙත් නෑ මොකද බුදුහාමරගේ ගුණත් එක්ක බලනකොට මේ අපි ළඟ තියෙනේ මොකද්ද කියා පාණ්ඩ දෙයක් තියෙනවා. ඒ නිසා බුදු ගුණය කෙරේ ශ්‍රද්ධාවෙන් කටයුතු කරන කෙනාට විශේෂ ආනිසංසයක් හම් වෙනවා. භාවනාදී කරදරයක් ආවට පස්සේ ලේසියට භාවනාව අතාරින්නේ මම බුදුහාමුදුරන කරන වතක් වශයෙන් බුදුරජාන් වහන්සේට කරන උපස්ථානයක් වශයෙන් තව චිත්තක්ෂණයක් බැරිද මට අරමුණේ ඉන්න. තව චිත්තක්ෂණයක් බැරිද මේ වේදනාව විඳින්න. තව චිත්තක්ෂණයක් බැරිද ගත්ත අරමුණේ මෙයන්ද කියලා බැලුවොත් ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් අපිට විශාල ඉඩ කඩක් තියෙනවා. ඒකට බලන්න බැරිකම තමයි අශ්‍රද්ධාව කියන්නේ. අපි හිතනවා නෑ නෑ මේ දවස හොඳ නෑ, ඍතු හොඳ නෑ, කැම බීම හොඳ නෑ, මේ තන හොඳ නෑ කියලා බාහිරයට හේතු දානවා. නමුත් පොඩ පොඩ අපි මේ හැකියාව දියුණු කරන්න පුළුවන් පැත්ත ගත්තොත් මේ ශ්‍රද්ධාව මැටි පිටක් වගේ කුඹලෙක් අතට අහුවෙච්ච අපිට තියෙන හැකියාව නැත්නම් ඒක කියනවා ප්‍රභවය කියලා. එහෙම නැත්නම් කියනවා
විභව ශක්තිය අතින් බලන පුදුමාකාර හැකියාවක් තියෙනවා. අපේ ඕලමලකම නිසා ඒක ගුරුවරයෙකුටත් හදාගන්න බෑ. ඒ නිසා අපි පාවා දෙනවා. අපි ගිහිල්ලා කියනවා මගේ ජීවිතේ මම පාවා දෙනවා. පේතරනන වැරද්දක් කියලා මට හදලා දෙන්නේ කියලා ඇත්තටම කියනවනම් ඒ පාවා දෙන්නම නිවන් දැකලා ඉන්නවා. සම්පූර්ණ නිවන් දැක්කට පස්සේ එයාට ආයේ කාටවත් කියන්න දෙයක් නැහැ. මුළු ජීවිතේම තියෙන්නේ ඕනම කෙනෙකුට ඕනම විලාග චෝදනා කරන්න බලන්න. ප්‍රසිද්ධ චර්චාවක් බාටපත් වෙනවා. සෝවාන් වෙනකොටම ඒ නැති වෙන වෙනස මේ අවික්ඛ ප්‍රසාදේ දිහා බලනකොට තමන්න තේරෙනවා මුළු ලෝකෙම මේ අපි ළඟ ඉන්න හැම කෙනාටම පුළුවන්කමක් තියෙනවා මට යමක් උගන්නන්න. ඒක මට ගන්න බැරි මම මේ අයියා වෙන්න කියන නිසා, අක්කා වෙන්න කියන නිසා, මුදුන වෙන්න කියන නිසා, පැහැියා වෙන්න කියන නිසා, ගරු වෙන්න කියන නිසා. ඒ දේ බුදුහාමුදුරන්ගේ නාමයෙන් බිම තියන. ඒක ලේසි නෑ. ඒක විද්‍යාවක් නෙවෙයි තන කලාවක් තියෙන්නේ. ඒ කලාව දන්න කෙනා තේරුම් ගන්නේ තමන්ගේ මනසේ එන්නේ 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 ලදරු වෙනවයි කියලා. පුංචි දරුවෙක් වගේ වෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙන පටන් ගන්නවා අපිට කාදාකත් පුද්ගලික කියලා ජීවිතයක් නැහැ. පුද්ගලික ජීවිතයක් තියෙනවා නම් හරිම වෙහෙසයි. අපි සමාජශීලී සත්තු, අපි ශාසනික ජීවත් වෙන්නේ, අපි ප්‍රසිද්ධ වේදිකාවක ඉන්නේ, වීදුරු ගයක් ඇතුලේ ඉන්නේ, අපිට ඇඳුම් මාරු කරන්න බෑ. වීදුරු ගල් ඇතුලේ ඇඳුම් මාරු කරන්න බෑ. ඒ ක්‍රමයෙන් යන ආන්නේ විදියට බුදුහාමරෝ ළඟ ශ්‍රද්ධාව ඇති වුණොත් එහෙම පව් කරන්න බයක් ඇති වෙනවා. හීනෙන්වත් පව් කරන්න බෑ මොකද බුදුහාමුදුරු නිතරම ළඟද ඉන්නේ ධර්මයේ තියෙනවනේ සංඝයා තියෙනවනේ ඉතින් උංගව දෙනෙක් ඒකට කැමති නෑ පෞද්ගලිකත්වයක් ඉල්ලනවා එහෙම නැත්නම් හැංගිලා වැඩ කරන්න හදනවා ඒක නැති කරන්න පුළුවන් එකක් නිසා නෙවෙයි ඒක අඩු කරන්න බුදුන්ගේ නාමයෙන් ධර්මයේ නාමයෙන් සංඝයාගේ නාමයෙන් සීලේක නාමයෙන් අපි ඒක ඇලිය උගෙන බතක් කාලා ඔය දින දෙයක් කාලා උදිය ගන්න කවුරු හරි ඉල්ලලා දෙන පැතුරක් උදිය ගන්න අපි කියන්නේ නැහැ අපි ගෙදර ඉඳද්දි මෙහෙමයි හරි මේ ඉතින් ඒකට නෙවෙයි මෙතෙන් නෑ අන්නේ විදියට මේ නැමෙන සුළු ගතිය ඒකට නිවාත ගුණය කියලා කියනවා එහෙම නැත්නම් මුරුදු අනතිමානී ගුණ කියලා කියනවා ඒ ටික තියෙනවා නම් කොච්චර ලස්සනද වන්නේ එක ජපන් කාර්යයක් කියන්නේ එහෙම පස් දෙන යෝන කරන ලෝකෙ හොල්ලන්න හුඟක් ඒ සේනාවට හුඟක් ඕනේ ඒ ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් පස් දිනක් ඉන්නවනම් මේ ලෝකෙ ෆොක් කාලේ බෙඹලා ඉන්න පුළුවන්. භාවනාවදී අධේක හැදෙනවා. ඒ මොකද හේතුව ලෝකෙ අසීමිත මනුස්ස ඝාතන යනවා. ලෝකෙ අසීමිත වස්තුව අසාධාරණ බෙදීමක් වෙලා තියෙනවා. අපි දැනගන්න ඕනේ සතියෙන් ගත කරන චිත්තක්ෂණය පාසා අපි මේ නපුරට විරුද්ධව මොකද්ද සාම ව්‍යාපාරයක් අපි කරනවා. ඒ සාම ව්‍යාපාරේ කොතන කවුරු කොහේ ඉඳලා භාවනා කරුවා සතිමත් වුණා නම් අපේ මල්ලට සාමයට සද්ධාවට පුදුම එකතුවක් සිද්ධ වෙනවා. ඒ නිසා කවුරු කොහේදි සීලේ රැක්කත් සමාධි රැක්කත් ප්‍රඥාව රැක්කත් සද්ධා වැඩි කරගන්න කියන මේ මගේ ක්‍රමේ නෙවෙයි කරන්නේ අපේ ගුරුන්නාන්සේ නෙවෙයි අර ක්‍රමේ මේ අපිට අවශ්‍ය නැහැ. කොතනක හෝ සද්ධා වැඩිනවන කොතනක හෝ සීලේ වැඩිනවන සමාධි වැඩිනවන ප්‍රඥා වැඩිනවන අනුන්ගේ හරි කමන්නේ. සාදු කියන්නේ නැත්තම් අපි කරන්නේම අනුන්ගේ වැරදි සමාදන් වෙන එක. එහෙම නැත්නම් අපි මායя සමාදන් වෙන එක. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අසුරයා සමාදන් වීම කියලා. ඒ පරිශාගමේ තියෙන අහුරමදාස් කියලා කියන්නේ ඒකට අදහන්නේ අසුරයා. ඒ අසුරයා ෂේප් කරගත්තොත් ධර්ණේ වැඩි. දැන් අපිටත් මායя ෂේප් කරගත්තා නම් වැඩි ඉවරනේ. දැන් ආණ්ඩුවත් බලන්නේ කොයි වෙලාවක විරුද්ධ පක්ෂේ නායකයා ෂේප් කරගන්නනේ. ඒ න්‍යායක නෙමෙයි මෙතන යන්න තියෙන්නේ. මේකේදී සද්ධාවන්තයා ඇසුරු කරනවා එයා අගේ කරන්න ගියාම ඉබේම අද දේශනේ સમાප්ත කරમી මට කියတဲ့ හැකි ඒ පැත්තෙන් බැලුවොත් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් අනන්ත අප්‍රමාණ කරුණ තියෙනවා. සාසනික වශයෙන් පුද්ගලික වශයෙන් ඕනේ තරම් ඉන්නවා හරි වැඩක් කරනවා නම් ඒකට සහයෝගය දෙන මිනිස්සු. ඒ නිසා අන්නේ පැත්තෙන් දකින්න පුළුවන් ඉන්නේ මේ වගේ එක හැලිය බත් කන අයට තමයි. ওই තනි තනි හෝටල් වලට ගිහිල්ලා පාටි දාගෙන කන කට්ටියට ඒක දකින්න හම්බෙන්නේ නැහැ සූරා කන જાතිය. මෙතන ඉඳගෙන බලන්න අපේ ජීවිතේ අපේ ඇස් දෙකට ලෙඩෙන්නේ නැති වෙන්න කොච්චර සුන්දර දේවල් තියෙනවා. ඒක දැකලා අපි මේ ශ්‍රද්ධාව වඩා ගන්න ගියොත් අපි තනියේ හැටියට හැද ගහින්න පුළුවන් જાතියක් හැදෙයි. ඒ වගේම අපේ දෙවෙනි પરම්පරාවක් හැදෙනවානේ. දෙවෙනි પરම්පරාවට අපි කවදාකවත් දෙන්නේ නැහැ ඔලොමල ගතියක්. ඒගොල්ලන්ට ඒ නැවුම් ගතිය මං කියන්නේ වුංගතිරත් වෙලීකට අහිංසකකම කියලා. එහෙම නැත්නම් නිහතමානීකම ඇති වෙනවා නම්
අපිත් මේ සාසනේ වැඩ කරන අපි ඇත්තන්ටත් වැඩක් කරලා මරුණා කියන නමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා සීලොම දෙනා මතක තියාගන්න මේ භාවනා පුද්ගලික දෙයක් වගේ පෙනුනට භාවනා වැඩෙන්න ඒක මුළු සමාජයෙටම ප්‍රයෝජනයක් වෙන කටයුත්තක්. ඒ නිසා අපිට චෝදනා කරන්න ඉතිනවා දනීම නිවන් දකින්න ආත්මార్థකාමී වෙලයි කියලා. නමුත් එහෙම එකක් වෙන්නේ නැහැ. අපි වැඩ කරන්නේ නිතරම සමාජයක් එක්ක. ඒ නිසා අපි සද්ධාවන්ත වෙන්න අපේ පිපිදීම සමාජයට තේරෙනවා. අපේ ගමනට තියෙන බාධා අඩු වෙනවා. ඉතින් මේ බාධා අඩු වීම පිණිස අපේ මේ ධර්මදේශනවත් මේ වැඩ පිළිවෙලත් ඔය සීළු දිනාගේම බණ භාවනාවට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්මදේශනම මෙතනින් නතර කරනවා. සීළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.